නමෝ බුද්ධාය සතහම් කතිකාව නමෝ බුද්ධාය අද අපේ සුපෘතු දහම් කතිකාවතර තමයි අපි වෙන්නේ සිටින්නේ නමෝ බුද්ධාය වැඩසටහන තුලින් ගිය වතාවෙදී අපි කතා කරා විශේෂයෙන්ම දැන්ට සාමාන්‍යයෙන් අපිට දැනගන්න අපහසු සූත්‍රයන් ගැන කතා කරොත් අපි දන්නවා චූල ශුන්‍යත්ව සූත්‍රය මහා ශුන්‍යත්ව සූත්‍රය මෙවැනි දේවල් තුල අන්තර්ගත වෙලා තියෙන කුමද්ද ශුන්‍යතාවය කියන්නේ මොකද්ද අන්න එවැනි දේ ගැන අපි ගෙවතාවදී කතා කරා ඉතින් එතනදී කොහොමද මෙය ත්‍රිලක්ෂණයට මෙනෙහි කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට එතකොට එතනින් කොහොමද ශුන්‍යතාවය ඇති වෙන්නේ කෙසේද මොන ආකාරයෙන්ද මේ සංඥාව ගත යුත්තේ කියන දේ ගැන අපි ගෙවතාවදී කතා කරා ඉතින් මෙවැනි විදිහකට අපි ඉදිරියට යන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ කිරිපත් ගුජ ඥානানন্দ ලොකු ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම මත කියලා මම කියන්න ඕනේ මොකද මෙවැනි දේවල් ගැන සාමාන්‍යයෙන් අපි කතාවට ව්‍යවහාරයට ගන්නෙ නැහැ සාමාන්‍යයෙන් මොකද මෙවැනි දේවල් බොහොම තියෙන්නේ මේ යට හැංගිච්ච දේවල් ඉස්මතු කරලා ගැනීමක් හැටියට මට කියන්න පුළුවන් මේ වැඩසටහන සරලව මේක ඉදිරිපත් කිරීමටත් අපි තේරුම් ගත හැකි විදිහට අපේ විඥාණයට අවබෝධ කර ගැනීමට මගක් හැටියටත් මේ වැඩසටහන ගැන කියන්න පුළුවන්. ඉතින් අදත් নমস্কার පූර්වකව මම අපේ ලොකු ස්වාමීනාංශයෙන් කිරිපත් ඥානන්ද ලොකු ස්වාමීනාංශගේ අවසර ඉල්ලා සිටිනවා අද වැඩසටහනත් ආරම්භ කරන්න. අවසරයි ස්වාමීනාංශ. ස්වාමීනාංශ දැන් ගිවතාවේදී අපි ටිකක් ගැඹුරු ධර්මයක් ගැන කතා කරා. මේ වතාවේදී අද පළමුවෙනිම ස්වාමීනාංශ මේ ඉවසීම සම්බන්ධව. මොකද අද වෙනකොට අපි දකිනවා හැම තැනම පොඩි පොඩි කසුකුසුවන් තියෙනවා. කට්ටිය මේ කතිකාවත් ගැන කතා වෙනවා වෙනත් දේවල් ගැන කතා වෙනවා අත්අඩංගුවට ගැනීම සීළු නොඑක් ආකාරයේ එක් එක් දේවල් ගිහි සමාජය එක පැත්තකින් බලන් ඉන්නවා අනිත් පැත්තෙන් අපි දන්නවා මේ සිව්වනක් පිරිස වෙනකොට අපි මේ ඔක්කොම ඇතුළත් වෙනවා ස්වාමීනාංශ මෙතනට හැබැයි මේ ඉවසීම කියන පණිවිඩය කොයි ආකාරයෙන්ද අපි තේරුම් ගත යුත්තේ ස්වාමීනාංශ අවසන් නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි පින්වත් මහත්ය මේ ධර්මයේ සඳහන් වෙන්නේ පැවිදි ජීවිතය ගැන කන්ති පරමං තපෝ තිතික්ඛා මේ පැවිදි ජීවිතය තුළ තියෙන පරම තපස හැටියට පෙන්වන්නේ ඉවසීම. එතකොට ඉවසීම කියන එක බුදුරජාණන් වහන්සේ ගොඩාක් අගය කළා. ශ්‍රාවකයන්ට නිතර නිතර පුහුණු වෙන්න උදව්වක් හැටියට තිබ්බා. කතා කළා. මොකද ඉවසීමක් තුළ තමයි දැන් අපි සාමාන්‍යයෙන් මම හිතන්නේ පොදු විවහාරයේ තියෙන එකක් තමයි ඉවසීමෙන් ජය ලැබේ කියලා. ඉවසීමෙන් ජය ලැබේ. ඊළඟ තව එකක් තියෙනවා ඉවසන ධන රූපයුදයට ජය කොඩිය කියනවා. ඒකනේ සතුරු මර්ධණයට ඉවසන ඉවසීමම තමයි කියනවා ජයග්‍රහණය කරා යන්නේ. ඒ නිසා මේ ඉවසීම කියන එක මං හිතන්නේ අපට ලැබුණේ අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ගත්තොත් එමු උන්වහන්සේ ශාන්තිවාදී තාපස කාලේ පුදුමාකාර විදිහට ඉවස තමයි උන්වහන්සේගේ ගුණධර්ම පුරුදු කළා තියෙන ඉතින් ඉවසීම පාරමිතාවක් හැටියටත් තියෙනවානේ. ඒත් ඒ නිසා දැන් අපිට වුණත් දැන් මගේ පැවිදි ජීවිතේ වුණත් මම පැවිදි කරපු අයම මේ මම අස්කිරීම නිසා ඒ පිරිස පන්සල් වලට ගිහිල්ලා අභූත චෝදනා මට කරලා අභූත නිර්මාණ කරලා මට විරුද්ධ පොත් ගහලා කැලෑපත්‍ර ගහලා පන්සල්ට බෙදලා ගොඩාක් මේ ස්වාමිනාසලා පව ඒක කියන්නේ මගෙන් පුද්ගලික වහන්න නැතුව ඒ චෝදනා ඔක්කොම අරගෙන මට හිතු මනාවට මට බැට දුන්නා. මං හොද්දට බැටකකා ඉවසුවා. ඊළඟට සමහර වෙ රජේ අපේ කටුත්තේ බෞද්ධ කටු දෙපාර්තමේන්තු වල ඒ අමාත්‍යාංශ වල මට අල්ප මාත්‍ර සහයක් ලැබුණේ මගේ මේ ධර්ම ප්‍රචාර කටයුතු වලට පුළුවන් තරම් මේ ඒ ඒට අදාළ ඒ නායක හඳුරලා හොඳට මට ගැරහුවා බැට දුන්නා. එහෙම කළා මිසක් මේ ශාසනික සේවයේ හඳුනා ගන්නවත් සමර්ථකමක් ඇති කරගත්තේ නැහැ. ඒ කාලේ වරම තකේ සොයන සොයෝදීදී කට්ටිය කතා වෙන සොයනන්සිර එපා වෙලා දාලා ගියේ කියලා ඉන්දියාවට බැරිම තැන මම ඉන්දියාවට ගිහිල්ලා හිටියා. ඒක මකින් මම කෝලහල කරන්න ගියේ නෑ. ලියාපදිංච කර ගැනීමට පවා දුන්නේ අවස්ථාව. දුන්නේ නෑ. අවස්ථාව දුන්නේ නෑ. ඉතින් ඒ නිසා හරියට හිංසා කළා මේ නායක හාමුදුරුවරු මට. මට විරුද්ධ ගරහ පොත්පත් ලිව්වා සමහර නායක හාමුදුරුවරු. ඉතින් ඒ වගේ නොඑක ආකාරයට හිංසා පීඩා කළා මේ ආසපු රෙජිස්ටර් කරන්න දුන්නේ මේ ආසපු කියනම වැරදියි කියලා. ඊට ආශ්‍රමයකින් නම පුළුවන්. ඒක සංස්කෘත නම. සිංහල නම බෑ. ඊට තව ආයේ මේ නිගණ්ඨය කීකේ මට ගරහන්න පටන් ගත්තා. ඒ හැම එකක්ම මම ඉවසුවා. මොකද මම ඉවසන්නේ කාටවත් උනවට නෙමෙයි බුද්ධ වචනේ තියෙන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ඉවසන්න කියලා. ඉතින් ඉවසලා කාලයක් යාවි අපි කවුද අපි මොනවද කළේ කියලා තේරුම් ගන්න. ගොඩාක් කල්යයි. මොකද හේතුව අර වැරදි මතයක් ගියාට පස්සේ වැරදි මතයේ තමයි සමාජය තුළ සතුටින් බාර සමහර හාමුදුරුවෝ කිව්වා
අපිට ගරහනට කිව්ව ඉවර කරපන් ඥානানন্দ ඉවර කරපන් අපි සම්පූර්ණ සහාය දෙන්නම් කිව්වා. ඉතින් එහෙම සාසනික පරිසරයක තමයි මට ඉවසන්න හොඳ අවස්ථාවක් උදා වුනේ. ඉතින් මම ඒ නිසා මගේ පැවිදි ජීවිතේ මම ඉවසන්න පුරුදු වෙච්ච නිසා මට ඒක මං හිතනවා මම ඊළඟට මේ ඉවසීමේ වටිනාකම ගැන කියන තවත් කාරණයක් කියන්න. එක්තරා පැවිදි පිරිසක් මට ගහන්න පොල් ගහන්නට එන්න කියලා දැන් ඔන්න ගහනවා අපි සංවිධානය විලා අපි ගහනවා කී කී මේ සභාවල කී කී ගියා. සංඝ පිරිසකුත් එකතු වෙවි ගියා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් අපි ළඟත් ඉන්නවා කරාටි මාස්ටර්ලා මහාන වෙලා. පොලිසියයි මහාන වෙලා. හමුදාවේ මහාන වෙලා. ඉතින් මමත් දතර දතක් හිසට හිසක් න්‍යාය මමත් කළොත්. ගැහුවත් ගහනවා කියන න්‍යාය මමත් හිටියොත් අපි ඔක්කොම එක ගොඩි. එක වලි. ඉතින් මං කල්පනා කළා දැන් පිරිසක් අපිට ගහන්න එනවා කියමු. ඒ ගහන්න එන පිරිසේ ස්වභාවය දුර්දාන්ත නම් ඒගොල්ලෝ ස්වභාවයෙන්ම මේ කියන්නේ කලබලකාරී පිරිසක් නම් ඒගොල්ලෝ කිරි මිනිස්සුන්ගේ අමුතෙන් කලකිරෙන දෙයක් නැහැ. දැන් මම හෝ අපේ සංඝ පිරිස කලබල වුණොත් මිනිස්සු කලකිරෙනවා. ඉතින් මම බැලුවා එතකොට කවුරු එහෙම ඇවිල්ලා අපිට ගහන්න ඇවිල්ලා අපි ගැහුවොත් මිනිස්සු කියන්නේ මොකද මේ දෙගොල්ලෝ මේකයි නේ. මේ දෙගොල්ලෝ මේකයි නේ කියකෙ අපි ඔක්කොටම බයින්න පටන් ගන්නවා මිසක් එතකොට නින්දාව අර ගහපු අයට එන්නේ නැහැ. අපි ගැහුවොත් අපිට තමයි එන්නේ. ඉතින් මං එහෙම කල්පනා කළා මම හිතුවා එහෙනම් මේකට හොඳම දේ තමයි මං එකපහට කල්පනා කළා මේ ධර්මයේ ඉවසීම තියෙනවා. ඉතින් මං එතකොට මට හිතුණා හරි දැන් මටනේ ගහන්න එන්නේ. මම මොකද්ද කියන්නේ? කියන්නේ හිතාගෙන මේ කරුණාවක්, මෛත්‍රියක්, දයනුකම්පක් මොකක්වත් නැහැ. ඔක ගහනවා, ඔකට සිවුරු කඩනවා, කීකේ කල්පනා හොයන්නේ බලන්නේ, විමසන්නේ, මුකුත් නැහැ. ඊට පස්සේ මම කල්පනා කළා හොඳම වැඩේ තමයි මේක දැන් මම මොකද්ද කරන්නේ? මේ තරුණ පිරිසක් ඉන්නවා, තරුණ පිරිසක් පැවිදි වෙලා ඉන්නවා, ඒගොල්ලන්ගේ ගුරුවරයෙක් මම. මම අපේ සංඝ පිරිස රැස් කළා කිව්වා කිසි දෙයකට කලබල වෙන්න එපා කියලා. මම කල්පනා කළා දැන් මම මොකද්ද ගන්න තීරණේ කියලා. මම හිතුවා තීරණේ හරියට මට එකපාරට ධර්ම මතක් වුණා. මම හිතුවා මේක තමයි සංසාරي ස්වභාවය. එක එක ආත්මවල මම කල්පනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්තු වෙලා මැරුම් කාපු අවස්ථා. ගුටි මම ඔහොම කල්පනා කරගෙන මට එකපාරට මතක් වුණා සුනාපරන්තිරියන් කැමති වෙච්ච පුන්නමහරහතන් වහන්සේ ගැන. ඉතින් මේ පුන්නමහරහතන් වහන්සේගේ ජීවිත කතාවේ තියෙන ඉතින් බුදුරජාණන් වහන්සේ අහන කොහෙද දැන් පුන්න යන්නේ කියලා. ස්වාමීන් සුනාපරන්තිරියට වඩිනවා. ඉතින් ওই මිනිස්සු හරි නපුරුයි කියලා ආරංචි ওই මිනිස්සු පින්වත් භික්ෂුව ඔබට බණින්න පුළුවන් කියනවා. ස්වාමීනි මට බැන්නට කමන්නේ මට ගහන්නේ නෑනේ. ඒ නිසා කැමතියි කියනවා. ඊට පස්සේ කියනවා මේ හා හා එහෙම කියන්න එපා ওই මිනිස්සු බැනලා නිකන් ඉන්න කෙනා මිනිස්සු ගහවි. ස්වාමීනි ගැහුවට කමන්නේ මගේ අතපය කපන එකක් නෑනේ. හා හා එහෙම කියන්න එපා ඒ මිනිස්සු අතපයත් කපાવી. ස්වාමීනි අතපය කැපුවට කමන්නේ මිනිස්සු මාව මරන්නේ නෑනේ. පුන්න මේ මිනිස්සු මොන තීරණ ගන්නවද දන්නේ නැහැ. ඔවිත ගියාට පස්සේ ওই මිනිස්සු ඔබව මරන්නත් පුළුවනි. ස්වාමිනේ එහෙමනුත් මම මේ නීච සසරේ මේ එක එක ආත්මවල ඇවිල්ලා මම මේ පැවැත්මට පිළිකුලෙන් වාසය කරන මාව කවුරු හරි ඇවිල්ලා මරනවා නම් මම එයාටත් මිසිත වඩාගෙන මම මැරෙන්න ලෑස්තියි කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙයලා කිව්වා පුන්න බොහොම හොඳයි. ඔය ඉවසීමෙන්ම ඔය ධර්මයෙන්ම ඔබ පුරුදු වෙලා ඔබ යන්න එතනට කිව්වා. අර එකක් තියෙනනේ සුවනස අර කපනකොට කියතකින් කපනකොට ඒක තියෙනවනේ. ක්‍රෝධයක් ආපු වෙලාවට සී කරන්න කියන්නේ. සී කරන්න කියනවා. ක්‍රෝධයක් ආපු වෙලට සී කරන්න කියනවා. කීතෙන් කැපුවත් ක්‍රෝධ චිත්තයක් ඇති කරගන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ මම මට ඒක මතක් වුණේ නැහැ. මට සුනාපරන්ත රහතන් වහන්සේ ගැන මතක් වුණා. මම දැක්කලා මං හිතේ එන මං සුනාපරන්ත මහරහතන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. උන්වහන්සේ සුනාපරන්තේ හොයාගෙන වැඩියා. මගේ ළඟට සුනාපරන්තේ එනවා. මං ඉතින් මං කල්පනා කළා සුනාපරන්තේ සිවුරු දාපෑමනේ දැන් අපිට ගහන්න දෙන්නේ. ඉතින් මං හිතුවා දැන් එහෙම ලෑස්ති පිට දැන් කතා වෙනවා හෝගාලා ස්ටේජ් වල බයිනවා දැන් ඔය දේවල්. ඊට පස්සේ මම හිතුවා ඊට පස්සේ මං සංගිපිරිසට කිව්වා අපි මේ සංසාරේ කොච්චර නම් ඔහොම වෙලා ඇද්ද? අනේ අපිට ඇවිල්ලා ගැහුවොත් මොකෝ? බැන්නත් මොකෝ? අතපැකට මොකෝ? තිබේ ටිකක් දාගන්නකෝ කියලා දැන් මම කතාල හිත හදාගත්තා. හිත හදාගත්තට පස්සේ අර මට හිතේ ආවේගයක් හටගන්න ඉඩක් නෑ දැන්. දැන් මම මහරහතන් වහන්සේ ගැන හිතුවේ. ආශ්චර්ය කියන්නේ ධර්මයේ එදාම ඒම හිතලා මම හිත සංසිඳවා ගත්ත දවසේ මට 11 මාට නෑ 12 මාට විතර අම්පාර ප්‍රදේශයේ හාඳු කෙනෙක් කතා කළා. අපි හිතුවත් ස්වාමීන් වහන්සේ නමක් කතා කළා කිව්වා මේ ඥානධාතුනි ඔබ වහන්සේට මං
මගිලඟති මට හොඳ තෑග්ගක් තියෙන වටිනා වස්තුවක් හම්බ වෙලා මං ඔබ වහන්සේට පූජා කරන්නම් මං මේ මොකද්ද කියලා සුනාපරන්තට වැඩි පුණ්‍ය මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ කිව්වා එදාම බලන්න ධම්මෝහවී රක්කති ධම්මචාරි ධර්මයේ මෙනෙහි කළා මං මගේ හිතේ ක්‍රෝධයක් හටගන්න නොදී මං මගේ හිත රැකගත්තා නමුත් මට වට කළ මේ රටේ සංඝයාසල කොච්චර ගැහුවද ඉතින් එහෙම එකේ එතකොට මේ මම එතකොට එදා රෑ ඒ හියඳු මේ ටීවී එකක ඇවිල්ලා මං හිත රෑ 11 වගේ වෙනකොට මේ පොල් ගහවලට ඒ හඳුරු 13 වාසය අරගෙන වැඩියා වැල්ල 13 වාසය පූජා කරලා ගියා උන්වහන් ඒ 13 වාසය දැන් පොල් ගහවල උඩ සඳුන් කුටි වැඩ ඉන්නවා ඒ කියන්නේ සුනාපරන්ත පුණ්‍ය මහරහතන් වහන්සේ මං කල්පනා කරා අනේ මං අසරණ වෙච්ච වෙලාවේ මාව රකින්න මේ 13 මහරහතන් වහන්සේ වැඩියා නේද කියලා ඉතින් ඒ නිසා ධර්මයේ තුල තියෙන ආරක්ෂාව ඒ ආරක්ෂාව මට ලැබුණේ මං ඉවසපු නිසා ඉවසීමයිති අධර්මයට නෙමෙයි ඉවසීමයිති ධර්මයටයි ඒ ඉවසීම අපිට නැතු යාමෙන් තමයි ගොඩක් කරබුද හටගන්නේ දැන් අපි ගන්න මෙහෙම කුසල් සිත් වඩනවා වගේ එකක් නේද නෑ ඉවසීම නැතු දැන් සමහර කෙනෙක් ඉන්නවා ඉවසීමක් ඒ කියන්නේ යා ඉවසනවා ඉවසන්නේ මේ වෙන කරන්න දෙයක් නැති නිසා ධර්ම මෙනෙහි කළා නෙමෙයි දැන් එහෙම සිද්ධියක් තියෙනවා දැන් බුද්ධ කාලේ එහෙම එක සිද්ධියක් වුණා මොකද්ද ගයාවේ හිටිය අර ගෑන් ළමෙක් හිටියා මේ පුණ්ණා කියලා දාසියක් මේ දාසිය මේ පුණ්ණා නෙමෙයි මට රජ්ජුමාලා කියලා මේ දාසිය දැන් මෙයා කොණ්ඩෙද්දික දාසියක් එතකොට දැන් මෙයාගේ කොණ්ඩෙන් අල්ලලා තමයි එයාගේ ස්වාමි දේනිය මෙයාට හැමදාම ගහන්නේ දවසක් මෙයා මොකද කළේ කොණ්ඩේ කප්පගෙන මේ කොණ්ඩේ කපාගෙන ගෙදර ආවා ගෙදර ආවට පස්සේ මේ ගෙදර ඒ නෝණා ඇහුවා ආ දැන් ඔබ ආවේ කොණ්ඩේ කපාගෙන දැන් ඔබ කොණ්ඩෙන් අල්ලලා නිගහුවේ ඔබ මට උගන්නන්න දැන් මේ ආවේ කියලා ලනු කැල්ලක් අරගෙන බෙල්ල එකට ගැහුවා ලනුවට තමයි රජ්ජු කියන්නේ ඒ ලනුවෙන් හදාපු මාලේ රජ්ජු මාලා බෙල්ලට දැම්ම මාලේ ලනු මාලේ දැන් ඒ ලනු මාලෙන් ඇදලා තමයි කෙල්ලට ගහන්නේ දැන් මේ මිනිස්සුර දැන් මේ ගෑල්ලමට ඉවසන්න බෑ දැන් ඉවස ගන්න බැරිම දවසක් වතුර ගේන්න යනවා කියලා කඹයක් අරගෙන කලයට දාලා මේ කඹෙත් අරගෙන ගියා කැලියට දැන් බුදුරජාන් වහන්සේ දැක්කා ඒක අසවල් කෙනා අද කැලේ එනවා කියලා. උන්වහන්සේ පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. දැන් මෙයා ගහට අත්තකට මේ ලනුව ගැට ගහලා තොණ්ඩුව දාලා දැන් මේ බෙල්ල වල දාගන්න. වටපිට බැලුවා. බලනකොටම රජ්ජුමාලා මෙහෙ එන්න කිව්වා. බුදුරජාන් වහන්සේ. ඉතින් මෙයා ළඟට ගියා. ගෙල්ල වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ධර්මයේ කිව්වා මේ 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 ගෑන් ළමයා සෝතාපන්න වුණා. සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ දැන් මෙයා හරි සතුටෙන් ගෙදර යනවා. එතකොට වෙනදට නැති දැන් වෙනදට පීඩාකාරී රවල බලනවා නිකන් එයාගේ හිත ඇතුලේ පීඩාවෙන් හිටියා. අද මුකුත් නැතුව මෙයා සතුටෙන් ඉන්නවා දැක්කා. දැකලා ඇහුවා රජ්ජුමාලා ඔබ අද අමුතු සතුටකින් ඉන්නේ මොකද කියලා. කිව්වා නෝන මහත්තයා අද ඉඳලා මම තරහ ගන්න නැහැ කිව්වා කිසි දෙයකට. මට පුළුවන් හැටියට මම මේ ගෙදර වැඩ කරනවා. මම පුළුවන් හැමදේම කරනවා. මම මේ ගෙදර දාසිය කිව්වා. මං අද දාසියක් හැටියට මං හිතනවා කිව්වා. කොහොමද මේ විදිහට ඔබ හිතන්න පටන් ගත්තේ කියලා ඇහුවා. ඔබ මේ මීට කලින් කළේ මාම රිද්දොන එකනේ කිව්වා. මට ධර්මය හම්බුණා කිව්වා. කවුද ඔබට ධර්මය දුන්නේ කියලා ඇහුවා. කිව්වා මෙහෙම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මට හම්බ වුණා. උන්වහන්සේ මෙන්න මොකද ඇත්ත සිද්ධිය කිව්වා. මම බෙල්වල දාගන්න ගියේ මට මෙන්න මෙහෙම වුණා කියලා කිව්වා. එහෙනම් ඉක්මනට ගිහිල්ලා ආර්දනා කරපන් හිට මෙහෙට දානට වඩින්න කියලා. ඕනේ මනුස්සයත් වෙනස් වුණා. ගිහිල්ලා දානට වඩින්න ආර්දනා කළා. දැන් දානෙ වැළඳුවා. ඒ රජ්ජුමාලාගේ එතකොට ඒ ස්වාමි දියෙන ඒ නෝන සෝවාන් වුණා එදා ඊරමසික ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ දැන් ඔන්න දාසිත් තියෙන වාඩි වෙලා නෝනත් තියෙන වාඩි වෙලා ඊට පස්සේ කෝ කලින් ආත්මෙක මේ දාසි නෝන කිව්වා ඔය නෝන දාසි කිව්වා එදා ඔයාව පීඩාවට පත් කරද්දි ඔය අසරණයි ඔයාට ඉවසන වැර මොකුත් නෑ කිව්වා එදා කරන්න ඉවසවි මෙහෙමයි කිව්වා මට කරපු දෙයට සහ ගන්නවා මට කරපු දෙයට සහ ගන්නවා කීකෝ ඉවසුවි එතකොට මට කරපු දෙයට සහ ගන්නවා කීකේ හිතපු නිසා දැන් තමන්ගේ මතින් දැන් දාසි ස්වාමි දියණිය වෙලා තමන්ගේ මතින් අර ස්වාමි දියණිය බැට කරනවා තමන්ගේ ඇස් දෙකට පේනි තමන්ම ගහනවා ඒකද මේ ආත්මේ දාසි
කලින්ආත්මේ ස්වාමී දියණිය. කලින්ආත්මේ දාසි මේ ආත්මේ ස්වාමියා. ස්වාමී දියණිය. දැන් එයා කිව්වේ මට කරපු දේ සහ එතකොට යාට ආසාවක් තිබුණා. තමන්ට වද දෙනෙක් කෙනා දුක් විඳීමේ කැමැත්ත. දුක් විඳිනවා බලන්න ආසාව. එතකොට ඒක ඉවසීම නෙමෙයි. ඒකෙන් බැරි කම නිසා ඉවසගෙන ඉන්නවා හිතෙන් ශාප කර කර. එතකොට එතන ධර්මයේ නැහැ. ධර්මයේ කියන්නේ එක්ක සසරේ ස්වභාවය බලලා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එක්ක තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කරලා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එක්ක තමන්ම ස්වාධීනව තමන්ගේ ගුණයක් හැටියට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රහතන් වහන්සේලා මෙනෙහි කරලා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ක්‍රමයට ඉවසුවොත් නම් අන්න ඒක ගුණයක් හැටියට තමන්ට උදව් වෙනවා. ඉවසන්න සමහර අවස්ථාවල් තියෙනවා සමහර ඉවසනවා. ඉවසන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ තමන්ට බැරි කමකට. එහෙම නේ ස්වාමීන් කියන්නේ අවබෝධයත් එක්කම යා යුතුයි. පුළුවන් කමක් තියාගෙන ඉවසනවනේ. දැන් මං ගත්තොත් මට ගොඩාක් පුළුවන් කමක් තියාගෙන මම ඉවසුවා මම මහන කරපුවා මට කරපු නිඳා පහස. මට විරුද්ධ පොත් ගහලා බෙදා හැරියා. මේ පත්‍ර බෙදා හැරියා. ඒ කරපුවා හැටියා. ඉතින් ඒ හැම එකක්ම මං ඉවසන්න පුරුදු වුණා. ඒකෙන් මට පහසු තිබුණා ප්‍රතිවිරුද්ධ පොතක් ගහන්න. මම එහෙම කරන්නේ මොකටද? ඉතින් වැඩක් නැහැ නේ. ඉතින් මං ඉවසන්නම පුරුදු වුණා. ඒගොල්ලෝ දැන් ඉතින් යහපත් වුණා ඒ නිසා. ඉතින් ඒ නිසා මේ එතකොට මේ ඒ ඉවසීමේ අනුසස්. ඒ නිසා මම පෞද්ගලිකව සලකන ඉවසීම කියන එක ගොඩාක් උදව් කරනවා අපිට හැම දෙයකටම. සරණ ඒක දැන් අපි පාලකයා සහ පාලකීන් ඒ අතින් ගත්තොත් කොයි විදිහට දෙපැත්තෙන් ඒ නෑ දැන් මේකේ තියෙන ඇවිස්සීමමනේ. අද ගත්තොත් පාලකයොත් ඇවිස්සිනවා පාලිතයොත් ඇවිස්සිනවා. ඒ දෙගොල්ලම ඇවිස්සෙනවා මිසක් මොකුත් නෑ. අපි දැන් මේ කතිකාවතක් ගත්තොත් මම නම් පෞද්ගලිකව සලකන්නේ මේක මේ ක්‍රමයට වෙන්න ඕන එකක් කියලා නෙමෙයි. මොකද සංගයාගේ එකක් නම් කරන්නේ සංගයා දැනුවත් නැත්නම් ඒක සංගයාට පොදුවේ කරන අසාධාරණයක්. ඒ කියන්නේ සංගයාගේ තීරණ ගන්න ඕනේ ධර්ම විනය තුලින්. ඒකට පෞද්ගලිකව දැන් අපි ගමු සංගයා තුල දැන් අපි රටේ නිකායවල තියෙනවා. නිකායවල මහානායකලා ඉන්නවා. මං හිතන්නේ අපේ රටේ මහානායක හාමුදුරු නිකායක් නියෝජනය කරන නිසා ධර්ම විනය නියෝජනය කරන බවක් නම් අපිට පේන්නේ. ඒ නිසා ධර්ම විනයක නියෝජනයක් පේන තෙක් මානක නැහැ කියලා අපිට කියන්න තියෙන්නේ. ධර්ම විනයක නියෝජනයක් තිබුණා නම් මේක මේ විදිහට නෙමෙයි වෙන්නේ. දැන් බලෙන් නීති දාලා සම්මත කරලා උන්නාසිලව රකින්න පුළුවන් නම් ඒක බුද්ධ ශාසනයක් වෙන්න බෑනේ. ඒක වෙන මොකක් හරි සංගමයක් වෙන්න ඕනේ. ඒක බුද්ධ ශාසනයක් වෙන්න බෑ. මොකද බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ උමනා නීති රීති පනවලා තියෙනවා. ඒකේ තියෙනවා ශාසනාරු නෝමික වෙන දේවල්. දැන් ශාසනියට ගැළපෙන විනයට විනයට නොගැළපෙන දේවල් වෙනවා කියමු. එතකොට සුවදව කතා කරලා ඒක වළක්ව ගන්න ඒ තනතුරුලාභී ඒ මහා තෙරුන් වහන්සේලා දක්ෂ වෙන්න ඕනේ. දැන් සමහර මහානායක ආඳුරුන්ට තියෙන චෝදනා තමයි ගිහියන්ට පුළුවන් දෙකොන් වට්ටියක් අරන් ගිහිල්ලා මුන්න ගහින්ද. උන්වහන්සේ කෙනෙකුට බෑ. උන්නාංශ කෙනෙක් මොන ගහන්න යනවා කිව්වොත් එම් ටෙලිෆෝන් එකෙන්ම කියනවා නෑ දැන් වෙලා නෑ හම්බ වෙන්න බෑ කියනවා. ඉතින් උන්නාංශලාව දෙකේ කෝලෙට දාලා අර ගිහියන් එක්ක ගිහුව පුටුවේ වාඩි කරලා අපූර්වට කතාබස් කරනවා. ඒ වගේ උන්නාංශ කෙනෙකුට පුටුවට වාඩිලා කතාබස් කරILLා නෑ. අද හොඳම උදාහරණ මම කිව්වේ දැන් අපේ රටේ තියෙන ක්‍රමයේ තුල දේශපාලනඥයෙකුට පොන් ලස්සනට මහානායක ආදී ඉස්සර ලස්සන පුටුවට වාඩිලා ඉන්නවා. දේශපාලනඥය ගිහිල්ලා ගොටිම අන්‍යාගමික අයත් නමුත් මේ ඒ තමන්ගේම නිකායේ පාර්ශ්වික කෙනෙක් වාඩිනොත් ඉවරයි. ඉතින් ඒ වගේ ඉතින් ඒ ක්‍රමයේ මං හිතන්නේ සාසනික ක්‍රමයක් කියලා. ඉතින් ඒව හදාගත්තොත් ගොඩාක් හොඳයි. මගේ පුද්ගලික අදහස මගේ මේ කාරණේ සම්බන්ධයෙන් අපරිහානීය ධර්ම ලේකක් තමයි නොපැනවූ නීති නොපැනවීම. පැනවූ නීති ආරක්ෂා කිරීම. හොඳම දේ තමයි මේ දැන් මේ සාසනිකදී මේක ආධ්‍යාත්මික සංස්ථාවක්. මේක ලෞකික එකක් නෙමෙයි. මේක ආධ්‍යාත්මික සංස්ථාවක්. ආධ්‍යාත්මික සංස්ථාවක වුණත් කලින් කල යම් යම් අරුබුද හටගන්න පුළුවන්. දැන් අපේ ඉතිහාසය තුළ තියෙනවා. නමුත් ඒවා ඒ හටගනිද්දී ඒවැයින් විනිශ්චය විය යුත්තේ සංඝයා සමගියෙන් සාමයකව ගන්න තීරණ මත. ඒකෙදි අපි ගත්තොත් ඊට පස්සේ සංඝයාම පෞද්ගලිකව තේරුම් ගන්නවා නම් මේකේ වැරදක් වෙනවා, මේක අපි මීට වඩා සංවර වෙන්න ඕන කියලා. ඒක තමයි ජයග්‍රහණ කියන්නේ. අපි ගමු දැන් තරුණ භික්ෂු. මොකද හේතුව අපි තරුණ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන රටාව නොයෙක් දේශපාලන මතිමතාන්තර ඒවත් එක කාලයක් යනකොට මේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ ශ්‍රද්ධාවට තිබිච්ච තැන හදවතේ වෙනස් වෙලා යනවා.
ඒක ශ්‍රද්ධාව නැතිවීමෙන් වෙනවා කියලා ඒ කියන්නේ ශ්‍රද්ධාව වෙනස් වෙලා ගියා කියලා එයා ශ්‍රද්ධාව නැහැ කියලා තීරණය කරන්න බෑ. මොකද තීරණය කරන්න බැරි ඒ පරිසරය අනුව වෙනස් වුණා මිසක් එයාගේ ශ්‍රද්ධා බීජය තියෙන්න පුළුවන් හිතේ. හිතේ තියෙන්න පුළුවන්. වැඩින් නැහැ හැබැයි තියෙන්න පුළුවන්. හිතේ තියෙන්න පුළුවන්. එතකොට දැන් මහානායක හාමුදුරුවෝ ආදරය කරන්න ඕනේ මේ නීතියකට නෙමෙයි මේ තරුණ උන්නාසලාටයි. නීතියකට ආදරය කළා උන්නාසලා රකින්න බෑ. තරුණ උන්නාසලාට ආදරය කරන්න ඕනේ. එතකොට තරුණ උන්නාසලා ටික රැක ගන්න මේ නීතියකින් රැක ගන්න බෑනේ ඒක. එතකොට ඒ ආදරයෙන් කතා කරලා අපි මෙහෙම කරමු අපි මෙහෙම වලක් කළා. එතකොට යම් කිසි ප්‍රමාණයකට මං කියන්නේ 100% කියලා. යම් කිසි ප්‍රමාණයකට මේ කඩාවැටෙන දිවල් වලක් ගන්න පුළුවන්. මට මතකයි මම ඒක ඉස්සර මම ඒක සංඝ සභාවකට ගියා. මොකක් හරි සභාවක මට භාවනාවසරණක් කරන්න තිබුණා. මම ඒ භාවනාවසරණ ඉස්සෙල්ලා නායකහරු කෙනෙකුගේ දේශනයක් තිබුණා. ඒ නායකහරු මගිනුත් හරි පලිගත්තා. ඉතින් ඒ නායකහඳුරු මේ හාමුදුරු ඔක්කොටම බැන්න කොණ්ඩි වවනවා කියලා. දැන් ඉතින් මම හිස බාලා ඉන්න කෙනෙක්නේ. ඒ බනපු බැනිල්ලට මටත් කොණ්ඩි වවන්න හිතුණා. ඉතින් මම කල්පනා කරන්නේ සංඝ නේත්‍රු කියන්නේ එහෙම නෙමෙයි. මේ තරුණ වය එතන ඊට පස්සේ දැන් මට හරි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. දැන් ඒ හාමුදුරු නායකහඳුරු ඇවිල්ලා බැනලා ගියා. ගියාට පස්සේ දැන් මම කොහොමද මේගොල්ලන්ට භාවනා කරවන්නේ? හිත සංසිඳුවන්නේ කොහොමද? මම මේ කියන්නේ මීට අවුරුදු 15කට 20කට කලින් 15කට 16කට කලින් සිද්ධියක්. එතකොට ඒ කාලෙ වෙද්දි මේ හිස බාපු තරුණ අයත් තියෙනවා. මේක ස්ටයිල් එකක් වෙලා තියෙනවා. මේ ඒ නිසා මේක මොකද්ද කියලා හොයන්න බෑ කියලා එහෙමත් කියලා ඊට පස්සේ මේ බනින්න පටන් ගත්ත කොණ්ඩේ වවන් ඉන්නවා කියලා. ඉතින් මං හිතනවා එහෙම බනින් කියන්නේ බැනීම තුලින් එම තරුණ වයසේ භික්ෂුන් වහන්සේලා සමග ඒක හොඳ ඝන දෙනුවක් කියලා මම හිතන්නේ. සමහර විට අපිත් අපේ ශිෂ්‍යයන්ට සරවර වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක අපි සරවර වෙන්නේ ශිෂ්‍යයාගේ අඩුපාඩු සම්පූර්ණ කරලා ඉන්න තැන් හදලා ඔක්කොම දායකයෝ හඳුන්වලා දීලා ඒ හැමදේම කළා. දැන් අපි ගුරුවරු දැන් දේශනාවේ තියෙනවනේ ගුරුවරු කරන්න උනිතුන් අය ඔක්කොම කරති. ඒගොල්ලෝ ලාභ සත්කාරයට මත් වෙලා මා විනාශ කරන්න කල්පනා කරපු ප්‍රශ්නයක් ඒකේ වුණේ. නමුත් පොදු වශයෙන් ගත්තොත් මට ඉදන් හරි ආපහසුතාවයකට පත් වුණා ඒක මට කරගන්න බැරුව. ඉතින් මම කල්පනා කළේ ඒ වගේ අර පොදුවේ සංඝයා කරෙහි මං හිතන්නේ වැඩිහිටි තෙරුන් වහන්සේලා මීට වඩා දයානුකම්පාවෙන් බලන්න ඕනේ තමන්ගේම පක්ෂය ගැන, තමන්ගේම සංඝ පිරිස ගැන. මේක කවදාවත් මං හිතන්නේ මේ පාර්ලිමේන්තු පනත්මගින් නීති සම්මත කළා කරන්න පුළුවන් කියලා බුද්ධි ගෝචර බවක් පේන්නේ නැහැ ඒකේ. ඒ උතන සයනන්සේ මේ මෙහෙම ප්‍රශ්නකුත් මගින් අහපු එක මං සයනන්සට ඉදිරිපත් කරන්න සයනන්ස. මේ අවසර මේ දැන් සතර පාරදජකා තියෙනවා. ඊට අමතරව සිවුරෙන් ඉවත් කරන්න පුළුවන් කියලා මේ නීතිය තියෙනවායි කියන එකක්. ඊට පස්සේ තවත් එකක් තියෙන්නේ මේ සයනන්සලා යම් කිසි රටේ රැක්මට ඉදිරියට ආවොත් ඒට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා. මොකද මේක දේශපාලනය කරනවා කියලා ඒ අරමුණක් ඇති කළා. පිටිවල ඒ හරහා දාන්න පුළුවන් කියන එක. අනිත් එක තමයි සෝයනස් හොඟක් කට්ටිය කියන්නේ මේ නීති 50 අනපනත් සියල්ලක්ම බෞද්ධ භික්ෂුන් වලට දානවා. අනිය ආගමික මේ කතුරු නෙමෙයි. මේ පූජකයන්ට නෑ. එතකොට කවදා හරි දවසක මොන හරි ප්‍රශ්නයක් වුණොත් මේ නීති රීති පෙන්නම අපහාස කරන්නත් පුළුවන් කියන තත්වයක් එනවා කියන එක තුන්වංශලාගේ අදහසක් තියෙනවා සෝයනස්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් ආවොත් කුමන විදිහටද දැන් පෞද්ගලික මහත්මය මේකට මට කතා කරන්න බැරි. කතා කරන්න බැරි එකක් නෑ. එක දෙයක් නිසා මම මේක කියුවේ නෑ. ඒ අනිත් එක අපි කොහොමත් බහැරව බලලා නෑ. මම කියවලා තිබුණා නම් මම මේ සම්බන්ධයෙන් මෙහෙම තියෙනවා කියලා කතා මම නොකියපු එකක් සම්බන්ධයෙන් නිශ්චයකට යන්නේ. එතකොට මගෙන් ඒකට අසාධාරණ වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්. ඒ නිසා මම නොකියපු නොහදාරපු දෙයක් මම කියන්න යන්නේ කට කතාවකින් කියලා වැඩකුත් නෑ. ඔය කට කතාව ඇත්තට විහිවීමක් වෙන්නත් පුළුවන්. එක්තරා විදිහකට සොයනංශ කියනා වගේ සොයනංශ මේ නොකියුවාම කටින් කට යනකොටත් ඔගේ යම් ගැම්ම විදිහකට උඩට වෙච්ච වගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අපි දන්නේ නෑ. ඒ හොඳම දේ තිබුණේ ඔක නෙමෙයි. මහානායක හාමුදුරන්ට තිබුණා සාමාන්‍ය හැම පන්සලකටම එවන්න මෙන්න මෙහෙම කතිකාවතක් අපි සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ කතිකාවත සම්බන්ධයෙන් ඔබ වහන්සේලාගේ අදහස හා යෝජනා එවන්න. එතකොට හැම පන්සලකම ස්වාමීන් වහන්සේනකොට මේ කතිකාවත කියවෙනවා. දැන් මොකක්වත්ම නැතුව සම්මත කරන දැනකට සාමාන්‍ය උන්නාසිකනට සැකයක් හට ගන්න පුළුවන්. ඒ සැකේ තුල වෙන කෙනෙකුට වැරදි අර්ථකථනයක් දෙන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අර වැරදි අර්ථකථනේ අර සැකෙත් එක්ක එකපාරට ග්‍රහණය කර ගන්නවා.
සමහර ඒක නොති වෙන්නත් පුළුවන් ඉන්න එක. තනි කරම ඒකට කිසිම සම්බන්ධකමක් නැති ඒක දෙයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධකම ඇති වෙන්න පුළුවන් මෙන්න මේ හේතුව. ඒ ඉතින් ඊට වඩා සංඝයාගේ දියක් සංඝයාට විරුද්ධ කරන්න නැතුව මොකක්ද ඒක විහිළුවක් නේද එතකොට? ඒක කරන්න තිබුණේ එහෙම නෙමෙයි. මේක තමන්ගේ පාර්ශවයේ අදාළ ඔක්කොම සංඝයාට යවන එකයි. ඒක සංඝයාගෙන් අහලා අපි මෙන්න එක අදහස් ඕනේ. මෙන්න මේක අපි සම්මත කරන්න හිතාගෙන ඉන්නවා. මේ පිළිබඳ ඔබහන්සලගේ අසතුරුතාව හෝ මේකට අදහස් වූ තීරණ නම් අසවල් දවසේ අපි විහාරේ රැස්වීමක් තියෙනවා. ඇවිල්ලා කතා කරන්න. එන්න මේ සංඝයාගේ එකක් නේ. නේ. ඉතින් එතකොට එහෙම ගියා නම් මේ උඩ බලාගෙන කෙල ගැහිල්ලක් නෑ. මේක සම්පූර්ණයෙන්ම මේ දැන් මේ උඩ බලාගෙන කෙල ගහ ගන්න වගේ බෙඩක් නේ මේ ඔක්කොම කරගන්නේ. ඒක තමයි. ඔව් ඉතින් එහෙම කරගන්නේ නැතුව අපිට කරගන්න තිබුණ ලස්සනට මේ 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 ඉතින් මහානායක හාමුදුරුවෝත් අපි තේරුම් ගත්තී උන්වහන්සේලාත් මම කිව්වේ ඒක ආදරය කරන්න හදන නීතියකට මිසක් මේ රැකගතු යුතු තරුණ උන්වහන්සේලාට නෙමෙයි. එතකොට බුද්ධ ධර්මයේ පැවැත්මට ඇත්තට සෝයනංශ මෙතන කියන්නේ එතනදී අපි ඉගෙන ගතියුතු පණිවිඩේ සෝයනංශ කියන්නේ මේ මෙච්චිතින් ඉවසීම සහ දැන් බලන්න ප්‍රජාතන්ත්‍රවාද ලෙස මට කිසිම හාමුදුරුවෝ කෙනෙක් පෞද්ගලිකව කතා කළේ නැහැ. මට විරුද්ධ ගොඩක් අපහාස ගැරුම් ගියා. මම ඔබහන්සේ එන්න මොකද්ද මේ කියලා කතා කළේ නැහැ. එක නායකාරක කෙනෙක් මට මගෙන් ඇහුවා බුද්ධ ගයදී හම්බ වෙලා ඔබහන්සේ පාසිකොල දෙන්නේ නැහැ කියන්නේ හැබැයිද? මං කොනේ ස්වාමිනි මං පාසිකූලේ අපේ අම්මත් නැති වෙලා මං අම්මගේ පාසිකූලෙත් දුන්නා. 7000 දානට මේ 3000 දානට යන්නේ නැහැ කියන්නේ. මං කො ස්වාමිනි මං 7000 දානට 3000 දානට ගියොත් පන්සලෙන් 7000 දානට 3000 දානට යන්න තියෙන අවස්ථාවට මං බාධා කළා වෙනවා. පන්සලට ඒ තැන දෙන්නයි මම නොගියේ කියලා කිව්වා. ඒතර ගැරහුවා මිසක් ඒකට මං පන්සල රකින්න එක කළා කියලා තීරණ ගත්තේ නැහැ. ඊළඟට දැන් පාසිකූලේ මං අපේ අම්මලා දෙනවා. මම කියලා මම එහෙම නෙමෙයි කියලා තියෙනවා. මං බනුල කියලා තියෙනවා. පාසිකූලේ කියන චාරිත්‍රයෙන් කෙනෙකුට සුගති යන්න බෑ කියලා. සුගති යන්න උවමනා කරන දේවල් ටැස් කරන අපි චිත්ත විභාගය ගැන දන්නවනම් කර්ම කර්මඵල න්‍යාය දන්නවනම් බුද්ධ වචනේ හරියට ඉගෙනගෙන තියෙනවනම් අපි හොඳටම දන්නවා පාසිකූලිකෙන් කෙනෙකුට සුගති යන්න බැරි බව. සුගති යන්න උවමනා කරන දේවල් තමන් ටැස් කරගෙන ඉන්න ඕනේ. ඒ ටැස් කරගෙන සිටීම තුළ තමයි සුගති යන්න පුළුවන්කම තියෙන්නේ. අර බුදුරජාන් වහන්සේගේ මේ මේක අර එක තැනක පෙන්වලා තියලා තිනවා උන්වහන්සේ අර ගාමිණී කියන ශ්‍රාවකයෙකුට කියනවා මේ ගිහි මොකද්ද ඒකේ පෙන්වා දෙන්නේ මේ එකෙනෙක් පින් කරනවා සතුරු කට්ටියක් ඇවිල්ලා කියනවා මෙයාම නිරේම යන්න දිව්‍ය ලෝකෙ යන්න එපා කියලා. ඒක බුදුරජාන් වහන්සේ අහනවා ගිතෙල් කලයක් වතුරේ බස්සලා බින්දොත් ගිතෙල් උඩට එනවා කටු යටට යනවා. ඉතින් පිරිස කොච්චර ප්‍රාර්ථනා කළත් ගිතෙල් යටට යවන්න බෑ කියනවා. ඒ වගේ. ඉතින් ඒ නිසා මේ ඒකෙදි ඒ පෞකරුපියක නැගෙන තියෙන්නේ පෞකරුපියක කෙනෙක් අපි කොච්චර ප්‍රාර්ථනා කළත් මියා සුගතිය යන්න කියලා සුගතියන්නේ කියනවා. යා නිරය යනවා කියනවා. ඒ වගේ කියනවා ලොකු ගලක් වතුරේ දැම්මොත් වතුරේ අඩියට බහිනවා මිසක් අපි කොච්චර ප්‍රාර්ථනා කළත් ගල ප්‍රාර්ථනාවකින් උඩට ගන්න බෑ කියනවා. මේ ධර්මය අහලා මම තේරුම් ගත්තා මේක පාසිකුලෙන් විතරක් වචන දෙන්නේ චාරිත්‍රයක් හැටියට මිනිස්සු පාසිකුලෙන් ඉතින් අපිත් පාසිකුල චාරිත්‍රයක් හැටියට කරනවා. ඒක ඊට පස්සේ මම නායක අරන් ඇහුවා නායක හාමුදුරුවෝ මේවා කියන්න මගේ පොත් කීයක් කියවලද? එකක්වත් කියුවේ නැහැ කිව්වා. ඒ හරි අපේ පටියක්වත් අහලා තියෙනවද? ඒත් නැහැ. එහෙනම් නායකරු මේ චෝදනා කරන මේක එක්කිනා කියනවා කිව්වා. ඉතින් එක එක්කිනා කියනවට එහෙම තමන්ගේ එකෙන් බුද්ධ ශාසනයෙම පැවිදිලා ඉන මේ භික්ෂුවකට ගරහ ගරා යනවා නම් මේ හාමුදුරුවෝ මේකට ඉතින් මොකද්ද අපි කතා කරන්න තියෙන්නේ? ඒක සෝයනාංශත් මේ අවස්ථාවේදී කිව්වේ නෑ මම මේක ගැන කතා කරන්න යන්නේ. දැන් මම කිව්වේ ඒක මම කතා කරේ නැත්තේ ඒකනේ. මම ව්‍යවස්ථාව ගැන කතා කරේ නැත්තේ මම කියවපු නැති නිසා. දැන් එතකොට හාමුදුරුවෝ අපිට බැන්නේ හොයන්න බලන්න නැතුව. ඒකයි. එතන උතන තමයි වැදගත්ම තැනක් තමයි අපි අල්ලගත්තේ අර නර්මස්ථාන කියන වගේ අතනදී වැදගත්ම තැනක් තමයි ඉවසීම කියන එක ඉස්සර වෙලා හොයන්න බලන්න. ඒ වගේම අවබෝධයෙන් තමයි අවබෝධයෙන් කරන්න ඕනේ. ඊළඟට රජයත් දැනගන්න ඕනේ මේ ශාසනික දේ සම්බන්ධයෙන් මහානායක හාමුදුරුවෝ කිව්ව පමණින් ක්‍රියාත්මක නොවෙන්න. ඊට වඩා පුළුල් අදහස්. මහානායක හාමුදුරුවෝ එක්කෙනෙක් දෙන්නේ කියන්නේ සමස්ත සංඝයාගේ නියෝජනය කරලා සම්මුතියෙන් පෙවුනට සංඝයාත් එක්ක කිසි ගණදෙනුවක් නැහැ. දැන් පොදු ප්‍රශ්නවලදී අපිට පේනවනේ දැන් අපේ ප්‍රශ්නේ ඉතින් මට නම් මගේ මහානායක උත්තමයන් වහන්සේ මට සේවනෙන් ලගේ මට උදව් උපකාර කළා උන්වහන්සේ මගේ උපාධ්‍යයන් වහන්සේ. නමුත් මේ පොදුවේ ගස්සොත් එහෙම නැහැ. තමන්ම මේ ප්‍රශ්නේ විදෝගෙන තමන්ම ඉන්න ඕනේ දුකටපත් වෙලා.
යෝගයකට කිසි මහානායකහරු කෙනෙක් නැහැ පිහිට වෙන්නේ. දැන් මේ එක මේ ඒ වගේම එකක් මේ ළඟදිත් තුන එක හඳුගෙනකොට විශ්වවිද්‍යාලික මේ නායකහරු කෙනෙකුට මේ PhD එකක් කරන්න හම් වෙලා සහාය දෙන්න කෙනෙක් නැහැ. අන්තිමට මම සහාය දුන්නේ. මම මගේ ළඟට නායකහරු වැඩියා. ඉතින් මං කෝ අනිසවානේ මට තේරෙනවා කිව්වා මම අසරණ වෙලා හිටපු අවස්ථාවවලදී මට සහායට කවුරුත් හිටපු නැති එක මට තේරෙනවා කිව්වා. ඉතින් ඒ නිසා මම මේක දන්නවා කිව්වා. ඉතින් සමහර අවස්ථාවදී මම ඒ වගේ උදපදව කරලා තියෙනවා. ඒ නිසා මේ මගේ පිනට මම බේරුණා මිසක් ඒ ගහපු ගහලට වෙන කෙනෙක් බේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේකෙන් කියන්නේ යමක් හොයලා බලලා අධ්‍යයනය කළායි කරන්න ඕනි. කොටිම්ම සාසනික දේවලට අත දෙමිල්ලේදී මහානායක හාමුදුරුවන්ගේ මතේ සංඝයා මතකේ හැටිය ගන්න හොඳ නැහැ. ඒ සරස්. ඔව්. ඒ කියන්නේ පුළුල් විදිහට මෙතනින් දෙන පණිවිඩේ මේ දැන් ගන්න ඉස්සෙල්ලා එහෙනම් රජින් යෝජනාවක් දෙන්න ඕනි මහානායක හාමුදුරුවන්ට. එහෙනම් ස්වාමිනී තමන්ගේ පන්සල් මෙච්චර පන්සල් සංඛ්‍යාවක් තියෙනවා මේ පන්සල් වලට එක්ක ඒ පන්සලේ සංඝ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එක ඡන්දයක් ඉමසන්න ඕනේ ඒක හරිද කියලා. එකඟ බවක් ගන්න ඕනේ. අපි ගත්ත සියම්නිකායෙන් ඔක්කොම ඡන්ද ඉමසීමක් කළ එකඟ වුණා. එතකොට අමරමුණිකායෙන් ඡන්ද ඉමසීමක් කළ එකඟ වුණා. රාමණිකායෙන් ඡන්ද ඉමසීමක් කළ එකඟ වුණා. එකඟ වුණාට පස්සේ ඡන්දේ වැඩිපුර දිනලා නම් ඒකේ සාධාරණකමක් තියෙනවා. ඒ සාකච්ඡාවට තවදුරටත් ඉස්සරහට ගෙනියන්නේ මේක ඉතින් කවුරුත් දන්නේ නැහැ. මං කිව්වා දැන් අපි දන්නේ නැහැ මොකක්වත්. අපිට ඒවලත් නැහැ විස්තරයක්. අපි දන්නේත් නැහැ. අපි දන්නේ මේ පාරේ උද්ඝෝෂණයක් යනවා, ගෑ ගහනවා, ස්වාමීන් වහන්සේලා නායකහරු කොටසක් මේකට විරුද්ධයි කියනවා. තව කොටසක් කියනවා නෑ මේක කරන්න ඕනේ කියනවා. නමුත් මේ මොකද්ද? මොකද්ද විරුද්ධ? මොකද්ද කරන්න ඕනේ? මොකුත් අපි දන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ මගේ දන්නේ මිනිස්සුත් දන්නේ නැහැ නේද? මිනිස්සුත් දන්නේ නැහැ. පනත දෙනවා කියනවා කියන විදිහට කියන්නේ ඉතින් මේ ඩ්‍රයිවිං ලයිසන් ගැනයි ඔන්න ඔය ගැන දේවල් සහ දේශපාලන වශයෙන් ඉතින් කියන්නේ මේ මුවාවෙන් යම් කිසි හානියක් කළ හැකිද? නෑ නෑ ඒ වගේ එකක් වුණත් අපි ගත්තොත් ඩ්‍රයිවිං ලයිසන් වගේ වුණත් මේ පොදුවේ ස්වාමීන් වහන්සේලට කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල්. මම මොකද තරුණ වයසේ අය ගැන මට හොඳට මතකයි එක්තරා අපේට දායක අම්මා කෙනෙක් කිව්වා මට මතක වේ ජීවීපී කලබල කාලේ තරුණ කොල්ලෝ ඇවිස්සලා ගෑන්නේ පොඩි කිසිම තේරුමක් උගත්කම නැති රැල්ලට යනවනේ කඩාගෙන කොටසක් ඕනම දෙයක. ඒ යන්නේ යම් බ්ලඩ්. තරුණලී තරුණ ජවය. තරුණ ජවය මොකක් හරි දෙයකට මේ ආකර්ෂණීය වෙන දෙයකට ඇදලා යනවා. ඒක තරුණ ජවයේ හැටි. නමුත් මේ තරුණ ජවය හොඳ පැත්තට හරවගන්න දක්ෂ පිරිසක් හිටියොත් ඒකේ වටිනාකම කියන්න බෑ. දැන් මේ හාත්පසේ වෙනස් එකක් මේ වෙන්නේ. මේ වෙන්නේ හානියක්. තරුණ ජවයට හානියක් වෙන්නේ. එහෙනම් අවසර සැනන්ස අපිට කිටි විරාමයකට යන්න තියෙනවා. අපි විරාමයකට ගිහින් නැවත වතාවක් අපේ දහම් කතික අවතර අපි එකතු වෙනවා. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසර සයන්නන්ස මං හිතන්නේ අපි දැන් පාලක මැදිරින් අපි අවිල්ල තින්නේ අපේ කතිකාවතට, දහම් කතිකාවතට. දැන් ඔය රජ්ජු මාලාගේ වගේම සයන්නන්ස දැන් මම ඔය වගේ මේ සූත්‍රයක් අහගෙන හිටියා. ඒක මං හිතන්නේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු එකක් මම පොඩ්ඩක් අහගෙන හිටියා. අර මේ සුනකේක් ඒකෙත් ඔය ගද්දුල බද්ධ සූත්‍රය. ගද්දුල බද්ධ සූත්‍රයේ තියෙනවා දෙකක් තියෙනවා නේද ස්වාමීන්ස? පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකක් තියෙනවා. දර ගද්දුල බද්ද සූත්‍රයේ කියනවා මේ සුනකයාව ගැට ගහලා තියෙනවා යම් කිසි කණුවකට. මේ දන් වැලක් වගේ මේකක් තියෙනවා. මේ උපාදානෙන් අල්ලගෙන සිටීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අතන ආත්මය කියන එක කණුව හැටියට ගන්නවත් සමහර තැන්වල මේ බල්ලා කියන එක සාමාන්‍ය අපේ සංස්කාරයෙන් එක ක්‍රස් කරමින් යනවා කියන කතාව. ඉතින් ඒකට අර ඒතර ආත්ම දෘෂ්ටියක් කියන එකක් තියෙනවා. සුවනන්සට පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් සුවනන්සට. මට පැහැදුණා ඒක. මේ ගද්දුල බද්ද සූත්‍රයේ තියෙන්නේ ගද්දුල කියලා කියන්නේ මේ සුනකයා බඳින දන් වැලට කියන නම. බලු දන් වැල අපි කියනවා නේද? එතකොට මේ බද්ද කියලා කියන්නේ බැඳුණු. බලු දන් වැලට බැඳුණු සතා කියන එක තමයි ඒ දේශනාවේ තියෙන්නේ. ඒක කියන්නේ දැන් ඔන්න කණුවක් හිටුවලා බලු පැටියව දන් වැලෙන් ගැට ගහනවා. ඒ දැන් බලු පැටියට යන්න පුළුවන් ඒ දන් වැලේ දිගේ ප්‍රමාණයට විතරයි කණුවෙන් ඈතට. ඊට එහා යන්න බෑ. කැරකුණොත් කැරකෙන්නේ ඒ කණුව වටේ තමයි.
ලැග්ගොත් ලගින්නේ කනුව ළඟ තමයි. නිදතොත් නිදන්නේ එතරම තමයි. එතරම තමයි. යතොත් යන්නේ අර දංගලි ප්‍රමාණයට තමයි. තමයි. එතනින් එහාට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් කළේ උන්වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සංසාරයේට වැටුණු සත්වයා මේ බලු දැන්වලකින් බැඳපු බලු පෙටිය වගේ කියනවා. සුනකයා වගේ කියනවා. ඒ සත්වයා බොහොම සීමා සහිත තැනකට හිර වෙලා ඒක ඉක්මවා ගන්න නැතුව ඉක්මවා යාගන්න බැරුව ඉන්නවා කියනවා. ඒ තමයි තෘෂ්ණා උපාදාන අවිද්‍යා මේවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ සීමා බන්ධන කැඩෙනවා කියන්නේ ඒ දන්වල කඩාගත්තා කියන එකයි. එතකොට යාර කණුවෙන් නිදහස් වුණා. එතකොට ඔතනට ස්වානංශය රූප වේදනා සංඥා සංකාර විඥාන එතන මේ. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධය ඔතන ආත්මයක් හැටියට හැම එකක්ම ගන්නත් පුළුවන් නේ. ඔව් දැන් පංච එකක් එකක් ගානේ මිනිස්සයා මුලා වෙනවනේ. දැන් අපි ගත්තොත් කෙනෙක් රූපෙට ඇලෙනවා මේ රූපේ තමන් කියලා. නමුත් හොඳටම පැහැදිලිව පේනවා මේ රූපේ දැන් අපි වර්තමාන මිනිස්සයාට මේ රූපේ තමන් නොවේ කියලා හිතන්න හොඳට පැහැදිලි සාධක පේනවා. මේ මැරෙනවා මේ චප්ප වෙනවා ආහන වලින් මේ ඊළඟට මේ පින්තූර වලින් හැමතිස්සම පේනවා නොඑක් ආකාරي ලෙඩ දුක් හැදලා විනාශ වෙනවා පේනවා මේ පෙවුනා කියලා ඒක නැතු යන්නේ නැහැ මිනිස්සයාගේ දෘෂ්ටිය නැතු යන්නේ නැහැ ඒ එහෙම පෙවුනා කියලා එයාගේ හිතන රටාව නැතු යන්නේ නැහැ එතකොට ඒකෙන් තීරණ ගන්න තියෙන්නේ දැන් එහෙම වෙනවා නම් එහෙනම් දොස්තරවරු මිනි කපන අය ඊළඟට නොඑක් ඔපරේෂන් කරේ ඔක්කොටම සත්‍ය අවබෝධය පහළ වෙන්න ඉපැ. එහෙම අවබෝධය පහළ වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණා නම් දැන් අපි ගත්තොත් වෛද්‍ය වෘතියේ දෙන අය කොච්චරවත් දකින්නේම ලෙඩ රෝග තියන අය. ඊළඟට මලමිනි කපන අය දකින්නේම හැමතිස්සෙම මලමිනි අද සමහර දවසට මලමිනි දෙක තුන කපනවා. දැන් අපිට ඒ වගේ අසුබ දර්ශන පේන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට එහෙම වුණා කියලා ඒක ඒ නිසා ඒගොල්ලෝ ගිහි ජීවිතේට කලකිරීමක් ඇති වෙන්නේත් නැහැ. කාමයේ අඩුවක් වෙන්නේත් නැහැ මං අහලා තියෙනවා සමහර විට මලමිනිත් එකක් කාම සේවනය දෙනවා කියලා. ඉතින් ඒ ආකාරයට අහිනම් අවිද්‍යාව අඩු වෙන්නේ නැහැ ඒ ක්‍රමයට. එහෙනම් අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරමයි. වෙන ලෝකෙක ඒ නිසා මේ මලකුණක් දියා ඉපදිලා ඒ කියන්නේ කොණු වෙලා පස් වෙනකම් බලාගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ වදාළ රටාවෙන් තොරව ඒ අවබෝධ කර යන්නේ. යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුන්නහන්සේ වදාළ ධර්ම න්‍යාය කියන්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පටිසමුප්පාදේ ඒ රටාව තුළ තමයි යාගේ ප්‍රඥාව කියන දේ විකසිත වෙන්නේ. වෙන ක්‍රමයකට මිනිස්සුන්ට ප්‍රඥා චෛතසිකයේ පුබුදව ගන්න බෑ. ක්‍රමයක් නැහැ. හේතු වෙලා තියෙන ස්වයංස මේක අනිත්‍යතාවය මතද ඒක පිටව ගන්න හිත යොදවන්න බැරි කොහොමද? තථාගත වචනේ විතරයි ඒක තියෙන්නේ. පසේ බුදු කෙනෙකුටත් බෑනේ. බුදු සම්මා සම්බුදු කෙනෙකුට විතරයි ඒක පුළුවන්. ඒතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනවල අර්ථ අපේ භාෂාවෙන් තේරුම් ගත්තොත් අපිට පුළුවන්. එහෙම නැත්නම් බෑ කරන්න. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනවල අර්ථේ අපේ භාෂාවෙන් තේරුම් ගන්නේ නැතුව කරන්න බෑ. මොකද දැන් අපි හිතන රටාවක් තියෙනුනේ. ඒ හිතන රටාවෙන් ගොනේ අර අර්ථේ තේරුම් ගන්න. ඊට පස්සේ අපිට ඒක වැටහෙන්න පටන් ගන්නවා. දැන් ඒකනේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ රටේ පංචශීලී දැන් අපි ගත්තොත් උදේ හැමතිස්සෙම උදේට පිරිත් දානවා මේවා කරනවා. නමුත් අපිට පංචශීලී ගැන කතා කරු නම් පංචශීලී රකින්නේ නැහැ. ඒ මොකද ඒ අර්ථය අල්ලගන්න බෑ. ඒක තමයි කියන්නේ බණ කියන රටක් බණ අහන රටක් නෙවෙයි කියන කතාවක සමහර කට්ටිය විහිළු කියන්නේ සින්දු කැලේ තියෙන්නේ. ඉතින් ඒ දැන් බුද්ධ කාලෙ වෙද්දී එහෙම නැහැ. බුද්ධ කාලෙ වෙද්දී මිනිස්සු ඒ සඳහන් වෙනවා මේ සාමාන්‍ය ගත කරන ජීවිතය තුළ එකතු වෙලා ධර්මයේ කතා කරලා තියෙන්නේ. දැන් කාන්තාව මුණ ගැහුණම අහනවා කියන්නේ ඔයා මොකද්ද වඩන්නේ සතිපට්ඨාන? ඔයා කායानुපස්සනාද වඩන්නේ? ඊයා කියන ඔව් මං වැඩිපුර වේදනානුපස්සනා වඩන්නේ. අනිත් එක නැ කියන මං ධම්මානුපස්ස ඔයා චිත්තානුපස්සනා වඩන්නේ. මේවා කතා වෙලා තියෙන්නේ. එතකොට අපිට පේන්නේ මොකද මේ මිනිස්යාගේ මේ ඒ කාලේ මිනිස්යාගේ බුද්ධි මට්ටමේ යම්කිසි මේ මීට වඩා වර්ධනීය බවක් තිබිලා තියෙනවා. ඒ බුද්ධියත් එක්ක නෙමෙයි ඔක්කොම තියෙන්නේ. දැන් මිනිස්සුන්ට ආකර්ෂණය වෙනේ නෙමෙයි. නිකන් කුලප්පු කරන දේවල්. සංසිඳුනේ නෙමෙයි. දැන් මොකද කියනවනේ සයන්ස් අර මුල්ලදී පටන් ගන්නකොට හැම එකම දිව්‍යන් විසින් මෙවුවාය කියලා කියනවා. ඊට පස්සේ විද්‍යාව දියුණු වෙගෙන යනකොට එතන ආත්මය පෝෂණය වෙන්න පටන් ගත්තයි කියලා මේ දෘෂ්ටියක් හැටියට එන්න පටන් ගත්තයි කියලා. ඉතින් අන්න එතනදී එතකොට තමයි ඔය දැන් මෙල්ලා ගැනීම දැන් අපි ගත්තොත් දැන් යුරෝපේ නම් විද්‍යාව සක්කාය දිට්ඨිය. යුරෝපේ විද්‍යාව කියන එක දියුණු වුණේ පල්ලියට එරෙහිවනේ.
නමුත් නමුත් ඒගොල්ලන්ට පල්ලි පල්ලි මතවාදී අතහැරියා කියලා ඒ හිස් තැන පුරවන දෙයක් නැහැ. නැවත ඒගොල්ලන්ට තියෙන එක වැළඳ ගන්න. ඒතකොට අනිත් පැත්තට යන සක්කාය දිට්ඨිය වැඩි. ඔය යනවා හිස් තැන පුරවන දෙයක් නැහැ. ඒගොල්ලෝ යන්නේ උච්ඡේදවාදයට. ඒ හිස් තැන පුරවන තියෙන එහෙම නැත්නම් යන්නේ ආයෙ එතනටම. හිටපු තැනටම. මොකද මිනිස්සයා මේ විද්‍යාත්මක දේවල් පරිහරණය කළා කියලා. ඒ කියන්නේ භෞතික විද්‍යාවට අයිති දේවල් මිනිස්සයා සොයාගත්ත කියලා. අපි කියමු ආල්බර්ට් අයින්ස්ටයින් වගේ කෙනෙක් හරි ඒ විද්‍යාත්මක න්‍යායන් හොයාගත්ත කියලා එහෙම වුණා කියලා ඒගොල්ලන්ගේ දෘෂ්ටිය නිරවුල් වුණා කියලා කියන්න බෑ අපිට. ඒ නිසා දැන් බටහිර ලෝකේ විද්‍යාව දිනු වුණා කියලා බුද්ධ ආගම නාපු බව පේන්නේ නෑ. ඒ බොරු කතාවල්. එහෙම එකක් නෑ. මොකද අපිත් බටහිර හැමතැනම ගිහපු අයනේ. මම ඕකට හරියන් දැක්ක සොයන්නේ සර්. කට්ටියත් අර පින්තූරයක්. දැන් මෙතන තියෙන වගේ ඇඳොත් එහෙම ඒකේ කියලා තියෙනවා ඒකත් වෙන්නේ මනසෙන් කියලා. ඒ පින්තූරේ තියෙන එක නෙමෙයි. ඒ කියන්නේ ඒක මනසේ ඊටත් වඩා ප්‍රබලයි කියලා. පින්තූරේ තියෙනවටත් වඩා. ඉතින් ඒ අපිට ඒක සීමා වෙලා තියෙන ඇස කන දිව මනස පහස සහ කාය කියන එකට අපි සීමා වෙලා ඉන්නේ. ඒක හන්ද අපිට එතනින් එන පහස යන ඇහැට එන රූපේ ඒවෙන් තමයි අපි පෝෂණය වෙන්නේ. හැබැයි මනස කියන එක ඊට වඩා එහාට යන එකක් කියන එක. ඊට වඩා වඩා ගැඹුරට යන්න පුළුවන් කියන තැනක් කියලා. ඒක තමයි නේ ස්වනස් මෙතන කියන්නේ. බුද්ධ දේශනා තියෙන මහත්ය දැන් බලන ඉන්ද්‍රිය හය. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒ මන ඒ හයටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා දමණය කළ යුතුයි. පාලනය කළ යුතුයි කියලා. එතකොට මේ හැම එකකින්ම වෙන්නේ දමණය කිරීම. පාලනය කිරීම. ප්‍රඥාව ගැන කියන්නේ මොකද්ද? වැඩි යුතුයි කියලා. වර්ධනය කළ යුතුයි කියලා. විඥාන ගැන තියෙන කියන්නේ මොකද්ද? අවබෝධ කළ යුතුයි කියලා. ඇස ගැන කියලා තියෙන්නේ පාලනය කළ යුතුයි, සංවර කළ යුතුයි. කන දැන් තියෙන්නේ චක්කුණා සංවරෝ සාදු. ඇස සංවර කිරීම මැනවි. මනසා සංවරෝ සාදු. මනසින් සංවර වීම මැනවි. එහෙමයි තියෙන්නේ. විඥානය ගැන නෑ කියලා. විඥානය අවබෝධ කළ යුතුයි. ප්‍රඥාව ගැන තියෙන්නේ ප්‍රඥාව වැඩි යුතුයි. එතකොට සමත භාවනාවෙන් කරන්නේ අර මනස හිත තමයි වැඩින්නේ සමත භාවනාවෙන්. ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව වැඩින්නේ විදර්ශනා භාවනාවෙන්. එතකොට හිතත් වැඩෙනවා නම් ප්‍රඥාවත් වැඩෙනවා නම් මලකුණක් දිහා බලාගෙන හිටියේ පමණින්. අසුබ මෙනෙහි කර පමණින්. එහෙනම් මනුස්සයර බොමු සුළු දෙයක යන්න පුළුවන්. හැබැයි එහෙම යනවා ඒ විදිහට හොඳට හිත දියුණු කරපු අය. ඒ කියන්නේ සංසාරි පුරා හොඳට නෝනින් කල්පනා කර කර කල්පනා කර පුරුදු කරපු අය තමන්ට නොතේරි තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවා යමක් වටහා ගැනීමේ හැකියාවක්. ඒකට කියනවා ඒකට ඉන්ද්‍රිය කියලා කියනවා. එතකොට ඒ ඉන්ද්‍රියන් අවබෝධයේ පිණිස මෝරනවා. ඒ අවබෝධයේ පිණිස මෝරන ඉන්ද්‍රියන් මේරෙන්න නම් ඒ සඳහා ඒකට අදාළ ක්‍රියාවක එයා නිරත වෙලා සිටින්න ඕනේ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ සාරිපුත් මහ රහතන් වහන්සේ දවසක් රාහුලයන් වහන්සේට කිව්වා රාහුලේ ආනාපාන සතිය වඩන්න කිව්වා. දැන් ඒ විදිහ එච්චරයි කිව්වේ. ඉගැන්නුවේ නැහැ ආනාපාන සතිය වඩන හැටි. ඉතින් රාහුලයන් වහන්සේ දන්නේ නැහැ ආනාපාන සතිය වඩන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. දැන් සාරිපුත්යන් වහන්සේ කියන්නේ මේ රාහුලයන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපානෙ වඩන්නේ කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ එකපාරටම රාහුලයන්ට වදාළ රාහුල ඇස අනිත්‍ය වශයෙන් බලන්න. විදර්ශනා මේ කියන්නේ එතකොට. කණානේ ඉතින් ඒ ටික කියලා අන්තිමට ආනාපාන ගැන කිව්වා. ඊට පස්සේ දැන් රාහුලයන්ට උගන්වුවේ තනිකරම සුද්ධ විදර්ශනාව. මේ විදර්ශනාව උගන්වලා දැන් රාහුලයන් වහන්සේ ටික ටික විදර්ශනා හොදට පුරුදු වෙනවා. පුරුදු වෙද්දී ඉන්ද්‍රිය පරව පරියත්ත ඥාණයෙන් යුතු භාග්‍යතුන් වහන්සේ බලනවා රාහුලයන්ගේ චිත්ත ස්වභාවය. බලද්දී පේනවා ප්‍රඥාව හොදට මනවින් මෝරා මෝරා තියෙනවා කියලා. තේරුම් ගත්ත දැන් හරි අවබෝධය සුදුසුයි. රාහුල යම් නිසිදනේ ගන්න දැන් අපි යම් කියනවා කියලා උන්වහන්සේ එක්කන් ගිල්ල වාඩි කළා. අහනවා මේ ඇස නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි කියනවා. ඇහැට පෙනෙන රූප නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි කියනවා. ඇහැත් රූපයත් නිසා හටගන්න විඥාණය නිත්‍යද අනිත්‍යද. එතකොට මේ ඔක්කොම යට වැටෙලා මට්ටමට මෝරලා මේ විදිහට ආයතන හය ගැන අහනවා. අහලා ඉවරින් එකට නිකලස් වෙනවා. ආන් ඒකයි මෝරනවා කියන්නේ. මේක මේ බලෙන් ගන්න බෑ. මේ මනසට අයිති දේවල් බලෙන් ගන්න බෑ. දැන් සොනස දැන් අපි දැන් ඔය සක්කාදිට්ඨියත් කියනවනේ සක්කාදිට්ඨිය විෂයාකාරයකට තියෙනවනේ. දැන් මෙතනදී අපි බැඳීමක් උතන එනවයි කියලා. දැන් ඔයක ඉතින් එතනින් අපි මාර්කට් වැටෙනකොට ඔගේ ප්‍රථමයෙන්ම කැඩලා යනවනේ සමහ සක්කාදිට්ඨිය කැඩලා යනවනේ සොනස. දැන් මෙතනදී කොහොමද සොනස ඔය සක්කාදිට්ඨිය කඩන් ලේසියෙන් දැන් අපි මෙහෙම ගත්තොත් එම සක්කාදිට්ඨිය විෂයාකාරයෙන් අපි එකක් පැහැදිලි කරගමු ඉස්සලා එක ආකාරයක්.
මොකද සක්කාය දිට්ඨිය හටගන්නේ පංච පාදානස්කන්ධය තුල. ඒක පෙන්වන්නේ මෙමෙ රූපං අත්ත්වෝ සමනුපස්සති. රූපය ආත්මයේ වශයෙන් දකි. රූපං අත්ත්වෝ ඊළඟට අත්නිවා රූපං ආත්මයේ තුල තිබෙන රූපයක් දකි. ඊළඟ රූපස්මින් වා අත්තාන රූපේ තුල ආත්මය තියෙනවා කියලා දකිනවා. දැන් අපිට තේරෙන්නේ අපි එහෙම දකින්න බව. නේද සරස. ඒ අපිට ඒ විස්සම තියෙනවද නැත්නම් ඒ එක් ආකාරයකට එක් ආකාරයකට එක එක කණිත කෙනෙකු පිට මේ විස්සම තියෙනවා. උපාදානස්කන්ධ පහට 20 ආකාර සක්කාය දිට්ඨිය අඩු වැඩි නැතුව තියෙනවා. අපිට වෙලා තියෙන අපිට තේරෙන්නේ නැති එක විතරයි. අපිට ප්‍රකට නැති එක විතරයි. ඒතර අපිත් හිතන රූපේ ආත්මය තුල තියෙන රූපේ කියන්නේ ආත්මය රූපේ. ඔව් දැන් අපි ගත්තොත් ඒක ඒක නිසා තමයි මහත්තයා. දැන් අපි ගත්තොත් කෙනෙක් මලමිනී මැරෙනවා දැක්කට මිනිස්සු මැරෙනවා දැක්කට මිනිස්සු චපෙනවා දැක්කට තමන්ට මේ මේවා කෙරේ තියෙන මම කියන ආකල්ප නැතුව යන්නේ නැත්තේ. ඒ කියන්නේ මම කියන එක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයකට අපි පනවාගත්තු එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ සත්‍ය වශයෙන්ම හැබෑ වශයෙන්ම එහෙම දෙයක් තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් ඒකකයක් හැටියට මේ හැමදේම බලන්න පුරුදු වෙච්ච එක. ඒක කවදා හරි දවසක අපි සංසාරේ පටන් ගත්ත දැනත් බුදු දේශනා තියෙන ආරම්භක කෙලවරක් පේන්නේ නැහැ කියලා. පේන්නේ නැහැ. ආරම්භක කෙලවරක් පේන්නේ නැති කොටසකට ඒක අයිති. ඔව්. එතකොට එතනට එන්න නම් ස්වයංසි කියන්නේ වැටහිම අර ස්වයංසි වගේ ප්‍රඥාව අතනින් අවබෝධ වෙන්නේ. ප්‍රඥාවෙන්ම දෙන්න ඕනේ. ඒක මාර්ගයට පිවිසෙන්න. පිවිසෙන්න ඕනේ. දැන් පිවිසෙන්න නම් වෙන්න ඕනේ මොකද්ද? දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය මේ ආර්ය සත්‍ය කියලා යාට හොඳට පිරිසිදු දැකීම වෙන්නේ දෙවනුව. පළමු වෙන්න ඕනේ ඊට ආර්ය සත්‍ය කියලා දකින්න ඕනේ. ඊළඟට මේ දුක හටගන්න හේතු වෙච්ච කරුණු ඒක ආර්ය සත්‍ය කියලා දකින්න ඕනේ. ඊළඟට දුක නිරුද්ධ වෙන්නේ ඒ හටගන්න හේතු වෙච්ච කරුණු නැතිවීමෙන් කියලා දකින්න ඕනේ. ඒ සඳහා තියෙන්නේ ආර්ය ශ්‍රාගික මාර්ගයේ පමණයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට කියනවා සත්‍ය ඥාන කියලා. සත්‍ය ඥානය අවබෝධ වීමෙන් තමයි මේවා සත්‍යයි කියලා අවබෝධ වීමෙන් තමයි ආර්ය ශ්‍රාගික මාර්ගයට බැසගන්නේ. ඒ බැසගන්න ආර්ය ශ්‍රාගිකට බැස ගැනීමට කියනවා සෝත කියනවා ආර්ය මාර්ගයට. ආර්ය ශ්‍රාගික සෝත කියනවා. බැස ගන්නවාට කියනවා ආපන්න කියලා. සෝ එතකොට ඒකයි සෝත වූ ආර්ය ශ්‍රමාර්ගයට බැසගත්තු නිසා සෝතාපන්න කියනවා. සමහරු මේක තේරුම් ගත්තේ නැති නිසා මේක තේරෙන්න පැහැදිලි දේශනාවක් තියෙනවා. දැන් සංවිතනික එක තැනක තියෙනවා සාරිපුත්තයන් වහන්සේගේ මං හිතන්නේ මහා කොටිට මහරහතන් වහන්සේ ආන්නේ. ආනු ආශ්ම සාරිපුත්තයන් වහන්සේ සෝත කියනවා. මොකටද මේ සෝත කියන්නේ කියලා අහනවා. කියන සෝත කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයටයි කියනවා. මොකද සෝත කියලා කනටත් කියනවනේ. ආ. සැඩපහරටත් සෝත කියනවනේ. සෝත කියන්නේ සමහර කිව්වා කනටම ඇහෙන්න ඕනේ මේක කනට වැටෙන්න ඕනේ ඒකයි මේ සෝතාපන්න කියන ධර්මයේ කනට වැටීමයි කියලා. ඒ සූත්‍රයේ අර සූත්‍රයේ කියවල නැහැ. ඒක ශ්‍රුතේ නැහැ. ශ්‍රුතේ නැති වුණාට පස්සේ කෙනෙක් තමන්ට තමයි තැන දෙන්නේ. තමන්ගේ විග්‍රහයට තමයි තැන දෙන්නේ. ශ්‍රුතේ නැති වුණාට පස්සේ කනට ධර්ම වැටීමයි සෝවන් වෙන කියලා මට මතකයි අපි පොඩි කාලේ වගේ වැරදි මත ඇහුවා. එතකොට වැරදි ඒක වැරදි. ඊට පස්සේ අහනවා සෝතාපන්නෝ කියලා කියන්නේ ඇයි කියලා අහනවා මහකොටිතයන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා වදාළ සෝතාපන්න කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට පැමුණුනා කියන අර්ථයෙන් කියනවා. ආර්ය ශ්‍රාංගිකට පැමිණෙන්නේ චතුරාර්ය සත්‍ය ඥානෙට පැමිණීමෙන්. ඊට පස්සේ තව ඥාන දෙකක් තියෙනවා කෘත්‍ය ඥාන කෘතඥාන කියලා. එද කෘත්‍ය ඥාන තමයි එතන ඉඳලා වැඩෙන්නේ. කෘතඥාන කියන අරහත් ඵලයට පත් වෙච්ච ගමන් ඇති වෙන ඥානෙට. එහෙමයි ඒක තියෙන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධින් තොරව සෝතාපන්න කතාවක් නැහැ. ඒක තමයි අර සූත්‍රයේ දෙකක් තියෙන එකයි නේද ස්වාමීන් වහන්සේ. එකක් තියෙන්නේ සෝතාපන්න වෙනකම් විතරයි. ඊට පස්සේ තියෙන ඉතුරු මාර්ගවලට මේ සූත්‍රයේ තියෙන්නේ අනිත් එක තියෙන්නේ මේ අරහත් ඵලයේ ඉතුරු මාර්ගවලට. දැන් අපිට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක උනේ නේ. ඒක උනේ. දැන් කාලයක් යද්දී මේ ඔක්කොම වෙලා බුද්ධ ජයන්තියත් එක්කනේ ආයේ ප්‍රබෝධයක් ආවේ. මේ ලෝකෙම මේකිනු සුද්ධු මේවා යටත් කරගෙන මේවා අපේ සංස්කෘතික සාරධර්ම අපේ මේ වටිනාකම් ඔක්කොම විනාශ කළානේ. විනාශ කළ නැති වෙලා තිබුණනේ යන්තම් ඔය ඉක්කඩුවි සුමංගල මේ නායක හාමුදුරුව ඊළඟට කවුද මිගට්ටු ඇති ගුණානන්ද හාමුදුරුව අස්කඩුවි සුභවති හාමුදුරුව ඊළඟට ඕල්කට්තුමා ඊළඟට අනගාර ධර්මපාල වලසිංහ හරිචන්ද්‍ර ඒ වගේ උත්තමයන්ගෙන් ටික ටික මේක මතුවෙලා ආවේ. ඊට පස්සේ ආනේ බුද්ධ 2500 බුද්ධ ජයන්තිය. ඒකත් එක්ක වෙන භාවනා ක්‍රම ආවේ. ඒ භාවනා ක්‍රම වල ඊට පස්සේ භාවනා ක්‍රම ඇවිල්ලා භාවනා ක්‍රම වල දේවල් වලදී බුද්ධ දේශනා පාදක කරගත්තේ නැහැ. ඊට පස්සේ තමයි අර මොනවා මේ භාවනා ක්‍රම එතක බුරුම රටින් දැන් තායිලන්තෙන් එහෙම නෙන්නේ.
කවුරුන් හාතුගේ ඒ බුදු ජයන්තියට ඉස්සෙල්ලා තිබ්බේ මොනවද නේ බුදු ජයන්තියට ඉස්සෙල්ලා තිබුණේ භාවනා ක්‍රම හැටියට කසින කසින මණ්ඩලයක් හදාගෙන කසින භාවනා කිරීමක් තිබුණේ ඊට කලින් තිබුණේ නිකන් අර ඉටිපන්දම් පත්තු කරගෙන රෝස මල් තියාගෙන නිකන් සමාධිය ඇති වෙන්න ආරාධනා කරන ඉව්වා ඒ ඉස්සර මට මතකයි ඔය බඹරගලේ භාවනාපද කියලා ඔය පරණ පොත්වල මම දැකලා තිනවා ඒ වගේ නිකන් මේ භාවනා වලට ආරාධනා කරනවා ඒක ඒක ඉගෙන එච්චරටම අවුලක් තිබුණේ මේ දැන් තමයි අපි මේ පැහැදිලිව කතා කරන්නේ මෙහෙම පැහැදිලි කරන්නේ නැහැ දැන් මම හිතන්නේ අවුරුදු මේ 1000කට විතර පස්සේ මේ අපි මේ වගේ මේ කතා කරන අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කාලිංග මාග ආක්‍රමණයෙන් සම්පූර්ණ බුද්ධ ශාසනය නැති කළානේ නැති කරාට පස්සේ දිගටම ආවේ නැති බංගස්ථාන වීම තමයි නැති බංග වෙලා ඇවිල්ලා ඊට පස්සේ ආවා පෘතුගීසි ආක්‍රමණය පෘතුගීසි ආක්‍රමණයත් එක්ක මේ වෙනත් බාහිර ආගම් ආවා එතකොට ඊට පස්සේ ලන්දේසි ආක්‍රමණය ආවා ඉංග්‍රීසින් යටත් වුණා මේවෙන් තමයි ටික ටික මේවා ඊට පස්සේ ඉංග්‍රීසින් යටත් වෙලා යටත් වෙච්ච හැම රටකම අවුල් හදලා තමයි මිනිස්සු ගියේ දී අවුල්ලට අපි දැන් අවුල්ලට උත්තරස් හොයන්නේ මේ මිනිස්සුන් ගෙම්මයි. එහෙමනේ දැන් වෙලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු එහෙම කළා මට මතකයි බල්පොල රාහුල හාමුදුරු ඒ කාලේ භික්ෂුවගේ උරුමය කියලා පොතක් ලියලා ඒ කාලේ නායකකම් වලට පවා සුද්ධංගේ ආණ්ඩුවට ඔත්තු දෙන්න තමයි මේ නායකකම් නායක පදේ පත් කරලා තියෙන්නේ ඒ කාලේ සුද්ධෝ. සුද්ධෝ තමයි විහාරාධිපති තනතුරු පත් කර කර මේ සංඝයාගේ තිබිච්ච අර සාමූහික රටාව නැති කළේ. ඒකට ඒ කාලේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අහු වුණා. ඒවා අර භික්ෂු ගුරුම කියන පුතේ ලස්සන්ට ඔය මේ වල්පොල රාහුල හඳුර ඒ කාලේ මේ මේ ලස්සන්ට ලියපු ඒ කාලේ පොත් අපි කියවලා තියෙනවා. එතකොට බොහොම මෑත භාගේ මේවා ඇති වුණේ. ඒකයි. ඉතින් අර ඊට පස්සේ දැන් මේ මම කිව්වේ ඉතින් එහෙම වෙනකොට ඔන්න භාවනාව සම්බන්ධයෙන් එක එක මෙතඩ්ස් ආවා. ඒක එක ක්‍රමාව දැන් අපි ගත්තොත් මහා සීක්‍රමය කියනවා. පාවොක්සියාඩු වික්‍රමය කියනවා. අදන් චාක්‍රමය කියනවා. ඒතර බුද්ධ වචනෙන් පිට. බුද්ධ වචනේ ඒක මම කිව්වේ ඒකයි. ඊට පස්සේ එක්ස්පීරියන්සස් උගන්වන්නේ මේක මෙහෙම කරාම මේ සෝවාන් පල්ලේ. මෙහෙම මෙහෙම කරාම සකදාගාමී පල්ලේ. මෙහෙම කරාම කියලා කියනවා මිසක් බුද්ධ වචනේ නෙමෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර බුද්ධ වචනේ කතා කළොත් කියනවා සූත්තුල්ලෙන් කියාගෙන ඉන්න එපා. කොහොම කියනවා? දැන් එතකොට දැන් ඒ කියන්නේ දැන් සූත්තුල්ලෙන් කියනවා කියලා අපි දැන් මේක අයින් කරනවානේ. නමුත් දැන් බුද්ධ වචනේ තියෙන පොතේ තියාගෙන දැන් කටපාඩම් කර කර භික්ෂූන් එක් භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට තිබිච්ච එකක්නේ ධර්මයේ. එහෙම. දැන් පොත්වලට ආව ගමන් දැන් ධර්මයේ අල්මාරිය භික්ෂුව තනි වෙලා වෙනම නින්නේ. එතකොට දැන් භික්ෂුව අල්මාරියෙන් ධර්මයත් පෙළල බලන්නේ නැතුවනේ මාර්ගයක් හොයන්න යන්නේ. ඊරවසේ ඉතින් කොහෙන් අවසේද කියන්න පුළුවන්ද ඕක? ඉතින් සයන්ස් කියන්නේ ඒ ගන්න හැම පියවරක්ම සූත්‍රයත් එක්ක ගලපලා බලන්න ඕනේ මෙතනද කියන්නේ. මට හම්බුණා මම ඔය අලුගුල ආරණ ඉන්න කාලේ එක හවුල් කෙනෙක් ඒ හාඳුරු තනීම භාවනා කරන්න පටන් ගන්න කසිනියක් මම ඒකයි ඉවෙන් තමයි මම මේ කසින වලට බය හිතුනේ මම කිසි කෙනෙකුට කියන්නේ මම තහනකට සයන්ස් කියන එක ඉවත් කියන දේ කියලා කියන්නේ නැත් ඒකයි මොකද හේතුව සමහරු දන්නේ නැති අය ඔයගොල්ලෝ ඕක කරනවා මොකද බාහිර අරමුණක් එක්කනේ මේවා කරන්නේ සමහර අවස්ථාවදී ඒකෙන් නොපෙනෙන බලවේග සිංගණ්ඩක් පුළුවන් ඉතින් මට ඒක හාඳුරු කෙනෙක් හම්බ වුණා උන්වහන්සේ කසිනියක් වඩලා කසිනිය වඩලා මම හිතන ආලෝක කසිනියක් හරි මොකක් හරි වඩලා ඉතින් ආනන්දමයිත් හාඳුරු කසිනියක් වඩලා තියෙනවා නමුත් සමහර අයගේ පින් බලයට එයාගේ හානියක් වෙන්නේ නැහැ. පින දුර්වල කෙනාට ඕක වෙන්න පුළුවන්. ඕක වෙන්න පුළුවන්. එතකොට අපි අඳුරන තවත් අපේ නායකරු කෙනෙක් හිටියා. මම හිතන්නේ උන්වහන්සේ දොඩන්දි ධම්මරතන හදුව වගේ මට නම් මතක. උන්වහන්සේත් කසින භාවනා කළා තියෙනවා. ඉතින් මම ওই කියපු හාමුදුරු කසින භාවනාව කරලා දැන් භාවනාවෙන් උන් සමාධිය ආවා. දැන් මෙයාට එකපාරටම මේ ස්වාමීනාන්දර එකපාරටම පෙවුණා. මේ හොඳට සමාධියෙන් ඉන්න විලා නිලුම් මලක් උඩ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් මෙයාගේ ශ්‍රද්ධාවට එහෙමම මෙයා වන්දනා කළා. වන්දනා කළේ කිව්වා ස්වාමීනි මට අවවාදයක් කරන්න කිව්වා. දැන් බුදුහාඳුරු වැඩලානේ. එතකොට දැන් අර භාවනාවෙන් පිණිච්ච අරමුණ දැන් මේ හාඳුරන්ට කියනවා මහානකම අපිරිසිදුයි සිවුරු අරපන් කිව්වා. ඒකේ මෙයාක මොකක් හරි සබ්කන්ෂස් එකේ තිබිච්ච එකක්. අනුසේ වගේ එකක් අනුසේවක්සන මොකක් හරි එකකට එක්ක මේ මොනවා හරි මටගේ මහානකම් පිරිසිදු දන්නේ නැහැ කියලා මොකක් හරි කතා කරපු එකක් හිතේ එකක් මතුවුණා. ඊට පස්සේ මොකද කළේ සිවුරු ඇරියා. සිවුර සුදු ඇඳගෙන පොඩි තැටියක් අරගෙන අපි ඉන්න ආරණ්‍යයට ආවා ඒ කාලේ. ඉතින් මං ඉතින් ඒ හඳුන් හැබැයි ඒ හඳුන් මෙහෙම එතකොට උපාසක මං ඇයි මෙහෙම කළේ නෑ මට පෙනී හිටලා කිව්වනේ. ඊට පස්සේ මං ඊට පස්සේ දැන් එයා ඒක අතාරින්නේ නෑ. දැන් ඊට පස්සේ දැන් මොනවද දැන් මං කිව්වේ මොකද්ද දැන් තියෙන්නේ? දැන් මට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කිව්වා. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කිව්වා.
ඊට පස්සේ මම මොකද්ද කියලා මම අහුවා මොකද්ද ප්‍රාතිහාරය මේ පොළොව දඟලන්න හරි ගස්සන්න පුළුවන් කිව්වා දැන් මම නායකහන්ට කිව්වා මම දන්නේ නැහැ මේක මම දුවගෙන ගියා නායක හඳුර හම්බෙන්න ගිහලා මම නායකට මේ නායකන්නි ප්‍රාතිහාරය පාන උපාසක මහතා කැවිලි ඉන්න අපි මොකක් හරි කරලා බලමුද කියලා ඇහුවා ආහ එන්න කියන්නේ කිව්වා ඊට පස්සේ දානශාලා ගිලම් ප්‍රසාලාට ගිහලා මේ හවසේ මම තියෙනවා නායකහනුත් ඉන්නවා ඉදලා ඊට පස්සේ අර ලනුපැදුරු තියෙන්නේ ලනුපැදුර මැද්දේ තිබ්බා අංකු එනං උපාසක මහත්තය දැන් ඔන්න ප්‍රාතිහාරි පාණ්ඩ එක ඉතින් උපාසක මහත්තය හිනා වෙවි අර ලනුපැදුරි නටනටි එහාට මෙහාට යනවා දැන් පේනවද පොළොව හෙලෙනවා geki කිය දැන් නායක හඳුරු බඩ අල්ල හිනා වෙනවා හිනා වෙයි මට බයින උන්හාසි මේ මොකද්ද මේ කලේ මේ ප්‍රාතිහාරි පෙන්නනවා කියලා මේ උපාසකෙක් අරන් ඉවිලා කි මං ඊට පස්සේ කෑ ගහලා කිව්වා ආ උපාසක නවත්තන්න නවත්තන්න ඔය ප්‍රාතිහාරි ඇති කියලා මේ හිතේ අවුල් ඉතින් ඕව නිසා තමයි අපි ඕකට දෙන්නේ නැත්තේ තමයි දැන් ඒ විසුද්ධි මාර්ගයේ සම්පූර්ණයෙන් ඔය කසිනගෙන තියෙනවා කසින 20ක් තියෙනවා කියලා එක එක දස කසින දස කසින දස කසින තියෙනවා ඒ ඊට පස්සේ විසුද්ධි මාර්ගයේ සම්පූර්ණයෙන් තියෙනවා ඉතින් අපි ඕකට යන්නේ මම කල්පනා කරන්නේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න මුලින් අවස්ථාවේ අර ධර්ම විනයට නායකත්වය දුන්නානේ ඒ වෙලාවේ උන්වහන්සේ ධර්ම විනය විස්තර කරලා තියෙනවා උන්වහන්සේ විස්තර කරලා තියෙනවා මහා මේ ආනන්දේ තථාගතයන් වහන්සේ මේ අවුරුදු 45 තුල තථාගතයන් දේශනා කළේ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආරහත් මාර්ග කියන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය කියනවා. එහෙනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් උදෙසාමයි මේ ධර්ම විනය තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කල්පනා කළේ මම ධම්මං සරණ ගච්ඡාමි කියලා සරණ ආයුත්ත මොකද්ද කියලා මම නිශ්චය කළා. එහෙනම් මේක තමයි සරණ ආයුත්ත කියලා. ඒක සඳහන් වෙන්නේ මේ ධර්මයේ. එතකොට කසිනගෙන සඳහන් වෙනවා දැන් අඟුතනිකයි කසිනගෙන තියෙනවා මට හම්බ වෙලා තියෙන අඟුතනික දස කසිනගෙන තියෙන විස්තරය තව සූත්‍ර තියෙනවා නමුත් මේ ආචාර්ය පරම්පරාව සිඳුනන්නේ ඒ කියන්නේ දැන් ආචාර්ය පරම්පරාව සම්පූර්ණයෙන් සිඳුනා සිඳුනම ගම මාර්ගඵල පරම්පරාව හිඳිලා යනවා එතකොට සවනංශ මේක ඇත්තට මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන්ද කසිනයක් තුලින් නැත්නම් සාමාන්‍ය කසිනයක් කියන එක කොච්චර කසිනයක් වැඩුවත් අනිවාර්යයෙන්ම පටිසමුප්පාදේ විදර්ශනාවට යන්නම ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න ක්‍රමයක් නැහැ නැත්තම් එතන අර සෝනන්සිකි වගේ ප්‍රඥාව ප්‍රඥාව වැඩෙන්නේ නැහැ වැඩෙන්නේ නැහැ ඒකේ ප්‍රඥාව වැඩිමක් මෙතන එන්නේ ඒ කියන්නේ මෙතන සංඥාව ඔලුවට අරගෙන අරමුණක් අරගෙන සමතේ තියාගෙන සමතේ පිහිට පිහිටුව හිත වඩන එක පුළුවන් කරා ඒක ඇවිදින කොටත් ඒකම ඔලුවේ මට නිකම්ම නේ කසින බඩපු පොතක් ගන්න කියලා ඇවිදිනකටත් තිබ්බා නිින්ද යනකටත් තිබුණා හැබැයි කාලයක් යනකොට ඒක හරි ගියා කියලා තිබුණා ආරම්භක අවස්ථාවේ තමයි අරමුණේ දිගටම තියෙන්නේ ටික ටික සමාධිය වැඩිලා හොඳට ඒ කියන්නේ බලවත් විදිහට සමාධිය අරමුණ පීඩියට පස්සේ ඒක හරියනවා කියලා ඒක කසිනේ පැත්තකින් තියන්න පුළුවන්. ඔව් එහෙම තිබුණා. ඉතින් ඊට පස්සේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම තියෙනවා. නමුත් අර බුද්ධ වචනේ දිහා බලාගෙන ගියම අපිට පැහැදිලිව පේනවා හොඳම දේ තමයි මේ කාලේ ඉස්සලාම කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න එක. ඊට පස්සේ කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්න එක. මොකද මේ ධර්මයේ කෙරෙහි හිත පහදව ගත්තේ නැත්නම් අර එක එක්කෙනා කියනවනේ එක එක අද්දකින් දැන් අපි ගත්තොත් අද කාලේ මං ඉතින් මම පැහැදිලිම කරන්නේ බුද්ධ දේශනා පැහැදිලි කළා හිත පහදවා ගන්න කරුණ කියන එක මොකද අපිට එහෙම මාර්ගපණ දෙන්න පුළුවන් කමක් නැහැ ඒක සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් බැරි එකක් අපි කොහොමද කරන්නේ නමුත් මේ කාලෙත් ওই සමහර අවස්ථාවල පොඩ්ඩක් සමාධිය ඇති වෙලා මේ එන්න මගේ ළඟට එන්න මම සමාධිය ඇති කරලා දෙන්න මම මාර්ගපණ ලබා දෙන්නම් කියලා ඉතින් කියන රටාවක් තියෙනවා කාලයක් යනකොට ඉතින් ධර්මයේ තේරෙන්න නිවැරදි වෙනවා නැත්නම් ඉතින් ඉස්සර කාලේ මම නම් ඉතින් හොද වෙලාවට මම හිටපු තැන්වලදී පස්සේ මට තේරුණා මේවා මේ ඇත්තේව නෙමෙයි කියලා මං ඊට පස්සේ මං මටම භාවනාව උගන්නපු මේ උන්වහන්සේ අපවත් වෙලා දැන් අමතක විශේෂ හඳුරු උන්වහන්සේට මම කිව්වා අනේ ස්වාමිනී මේක කරන්න එපා මේ මිනිස්සුන්ට මාර්ග බල දෙන්න එපා මේක හරි අපරාධයක් කියලා සමාධියක් තියනා ඉන්නවා ඒ කාලේ සමාධිය දිනු කරගත්ත ගොඩක් ඉන්නවා නමුත් ඒ සමාධිය දිනු කරගත්තා කියන්නේ එකක් මාර්ගඵල කියන්නේ තව එකක්. ඒතර සමාධියේ තියෙන එක්කෙනාට කොහොමද තියෙනවනේ ඔය සීලබ්බත පරාමාසය ඔක්කොම තියෙනවනේ. ඒක තියෙනවනේ. සක්කාය විචිකිච්ඡාව ඔක්කොම තියෙනවනේ. ඒ ඔක්කොම තියෙනවනේ. නැති වෙලා නැහැනේ ස්වාමී. නැහැනේ නමුත් එයාට මවත් හිත කුසලයකට නගා ගන්න පුළුවන් කමක් තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක යා ගුණධර්ම වලින් දිනු වෙන්න ඕනේ. ඔච්චරයි තියෙන වාසිය. ඉතින් ඒකත් එක්ක යාට ඇත්ත වශයෙන් මෙහෙම කරගෙන යා ශ්‍රද්ධාවෙන් යුක්තව විදර්ශනාව යෙදෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම මේ ධර්මයේ මාර්ගයේ ඉක්මන් ගමනක් තියෙනවා. ඔය සමාධියට බුදුරජාණන් දේශනා කළා තියෙනවා සමාධියට දේශනාක් තියෙනවා මේ සමාධියට ගරු කළේ නැත්නම් ශාසනය පිරිහිනවා කියලා.
එන සමාධියට ගෞරව කරන්න ඕනේ. අපි සමාධිය හෙලා දකින එකක් නෙමෙයි. අනිත් එක සෝයනසිකේ සමාධියයි විදර්ශනා එකට වැඩෙනවා කියලා නේ. ඔව් දැන් සමහරුන්ට එකට වැඩෙනවා. දැන් සමහර අයට එහෙම නැහැ. සමහර අය සුෂ්ක විදර්ශනාව සහ සුෂ්ක කියන එක තමයි මේ අටුවාවේ තියෙන නිසා දේශනාව නම් හම්බිලා නැහැ. විදර්ශනාව විතරයි. ඔව් විදර්ශනාව තමයි. සමති විදර්ශනා දෙක තියෙනවා. මොකද සුත්ති ඒ කියන්නේ සුෂ්ක විදර්ශනාව ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පහයි තියෙන්නේ. අංග අටක් නැහැ එහෙනම්. ඒ කියන්නේ ඒකෙන් දැන් සුෂ්ක විදර්ශක කියලා කියන අපි කියන ඩ්‍රයි විපස්සනාවක් කියන්නේ. ඔව්. ඉතින් වේලිච්ච විපස්සනාවක් නම් මේක ශිෂ්ක. එතකොට ඒකේ තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම විතරයි. සම්මා වායාමක් නැහැ. සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සමාධි අංගිනි. ඒ තුනම නැහැ. නෑ 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 සුෂ්ක විදර්ශක කියන කට්ටියට දැන්. ආ මයිත විදර්ශනා ශුෂ්ක විදර්ශනාත් අංග අටම තියෙනවා කියන්නේ. නෑ නෑ නෑ. අයි මේ මේ සම්මා සමාධි කියලා කියන්නේ ධ්‍යාන හතරනේ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ආ සමාධියංග ඔක්කොම ටික ඒ තියෙනවානේ. දැන් අපි ගත්තොත් සංයුත්ත නිකායේ තියෙනවා සුසීම සූත්‍රය කියලා එකක්. ඒක තියෙනවා අන්‍යාගමික තාපසයෙක් ඇවිල්ලා, තාපසයෙකු ටික ඇවිල්ලා ඒක තාපසයෙක්ව එවනවා ගිහිල්ලා මහානවයන් ශ්‍රමණ ගෞතමයන්ගෙන් ඇවිල්ලා අපිත් ඒ විදිහටම උගන්වනවා. එතකොට අපිට මිනිස්සු හලකයි කියලා. ඊර්වස මොකද වෙන්නේ? දැන් මෙයා යනවා ආනන්දයන් වහන්සේ හම්බ වෙන්න. ගිහිල්ලා ආනන්ද හම්බු කියන මේ ස්වාමිනී මටත් මේ ශාසනයේ මේ මහානදම් පුරන්න කැමතියි කියනවා. බොහොම හොඳයි කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාට එක්කන් යනවා. බුදුරජාණන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ මේ සොසීම මේ තාපස ඒ වෙන තාපස නිකායක ඉඳලා මෙයා ඇවිල්ලා තියෙන්නේ. මෙයා පැවිද්ද අපේක්ෂා කරනවා කියනවා. එහෙනම් ඉතින් හාර මාසයක් මේ දාලා මේ මූලික පුහුණුවට සංඝයා කැමති නම් මහාන කරන්න කියනවා. ඉතින් හාර මාසයක් පුහුණුව දාලා දැන් මෙයා මහාන කළා. දැන් මහාන වෙලා දැන් මෙයාගේ අදහස දැන් ඔක්කොම ගණ්ඩනේ. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා සමහරු අරහත්ය ප්‍රකාශ කරලා යනවා. ඉතින් මෙයා ඒ අරහත්ය ප්‍රකාශ කරලා ගියපු ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලාට පුළුවන් දහසින් යන්න. ඉරිදි විදි තියෙනවද නෑ කියනවා. ඔබ වහන්සේලාට දිවස් ඥාන තියෙනවද නෑ කියනවා. ඔබ වහන්සේලාට අනුම් කියනව ඇහෙනවද කියලා අහනවා. එහෙම නෑ කියනවා. පංච අභිඥා නෑ කියනවා. එතකොට ඔබ වහන්සේලාට තියෙනවද කියලා අහනවා අරූප සමාධි, අරූප ධ්‍යාන නෑ කියනවා. එතන හරි පැහැදිලිව අහනවා අරූප ධ්‍යාන තියෙනවද කියලා. අරූප ධ්‍යාන නෑ කියනවා. එතකොට එතන නෑ රූප ධ්‍යාන කතාවක්. ඒ කියන්නේ රූප ධ්‍යාන නෑ කියන කතාව නෑ. පහට ගිහලා පස්සේ නේද කියලා. ඔව්. ඒ කියන්නේ අර ධ්‍යාන හතර පිළිගන්නවා මෙයා. මෙයා පිළිගන්න. ඔව්. අරූප ධ්‍යාන තියෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒවා පිළිගන්නවා. එතකොට මේ සූත්‍රය වැරදි විදිහට තේරුම් ගත්තා. මේ කියන්නේ සමාධිය නැති එකක් ගැන කියලා. ඊර්වස් දැන් එක එක්කෙනාගෙන් අහනකොට ඉතින් ඒගොල්ලන් ඇහුවා මොකද කියලා. ඒ එතකොට හාමුදුරුවෝ කියනවා අපි පඤ්ඤා විමුක්තය කියනවා. එතකොට ප්‍රඥාව මුල් කරගෙන අපි නිදහස් වෙලා කියනවා. ඒ කියන්නේ දැන් තියෙනනේ ප්‍රඥා විමුක්ත උබතෝ භාගයම කියලා දැන්. උබතෝ භාග කියන්නේ අර සමාධියෙන් අෂ්ට සමාපatti වලට ගිහිල්ලා මිදින ආයත. උඩ අට සමාධියෙන් අටටම ගිහිල්ලා යනවා. ගිහිල්ලා මිදින ආයත. අනිත්‍යයට කියන්නේ පඤ්ඤා විමුක්ති කියලා. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යාන දක්වා දිනු කළ මිදින ආයත. සමාධිය නැති අයට කියන කතාවක් නෙමෙයි ඒක. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ අහනවහන හරි උත්තරේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. දැන් මට හොඳටම සැක. කියලාක භාග්‍යතුන් වහන්සේ මම එක එකනාගෙන් අහනවහනෝ උන්නාසල කියනෝ එහි පිළිගත්තත් එකයි නැතත් එකයි අපි ප්‍රඥා විමුක්ත කියලා කියනවා. බුදුරජාන් වහන්සේගෙන් අහුවන් පස්සේ බුදුරජාන් වහන්සේ සුසීමට කිව්වා සුසීම ඔබ පිළිගත්තත් එකයි නැතත් එකයි ඒගොල්ලෝ ප්‍රඥා විමුක්ත කිව්වා. එතකොට තමයි බුදුරජාන් වහන්සේට සුසීම කියන අනේ ස්වාමීනි මට දැන් මහා අවුලක් මේක පැටලිලා මට දැන් තියෙන්නේ මට මේක නිරව කරලා දෙන්න කියනවා. අන්න බුදුරජාන් වහන්සේ පටිසම්පාදේ කියන්න පටන් ගන්නවා. දැන් මෙයාට ප්‍රඥාමෝරලා. එතකොට පරිසම්පාදේ දේශනා කළ අවසන් වෙනකොට මෙයා රහත් ඵලයට පත් වෙනවා. ආ රහත් ඵලයට පත් වෙන්නේ ආර්ය ශ්‍රාගික මාර්ගයෙන් තොරව. එතකොට අපි අපිට වාර්තාව තියෙන්නේ මේ දේශනාව අවසන් වෙන රහත් ඵලයට පත් වුණා කියලා. ඒ රහත් ඵලයට පත් වෙන්නේ ආර්ය ශ්‍රාගික මාර්ගය තුල. ඒ මාර්ග සම්පූර්ණ වීම. ඊට පස්සේ අහන සුසීමකින් කෝ දැන් සුසීම කෝබට ඉදිරිද ඥානි. නෑ කියනවා. කෝබට දැන් දිවස් ඥානි. නෑ කියනවා. කෝබට අර ඥාන මේ ඥාන කියලා අවිඥාගෙන අහනවා නෑ කියනවා. කෝබට අරූප සමාපatti නෑ කියනවා. දැන් ඔබ කවුද? ස්වාමීන් වහන්සේ ප්‍රඥා විමුක්ත කියනවා. කියලා තමයි සමාව ගන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම වුණා මම මෙහෙම ධර්මයේ වංචා කරන්න ආවේ කියලා කියනවා. දැන් ධර්මයේ වංචා කරන්න ආපු එක්කෙනත් ඒ කාලේ රහත් වෙලා තමයි අවසන් වුණේ. හැබැයි සානන්ති කියන්නේ රට මොනේ අතන මේ ශුෂ්ක විදර්ශනාව කියන්නේ. එහෙම වෙනවා නම් මේ ධර්මයේ ලොකු ධර්මයේ අභියෝගයට ලක් වෙනවා.
එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒක තියෙන අටුවාවේ විතරයි ස්වාමීන් කියන්නේ ඒක ඒ බුද්ධ වචනයක මට හම්බ වෙලා නැහැ සුස්ක විදර්ශක කියන වචන. සමහර අර ඉංග්‍රීසි පත්වල තියෙන සුස්ක විදර්ශනා කියලා දාලා ඒක හන්ද සර්. සුද්ධයිත ගොඩක් ඉතින් පරිවර්තනය කරලා තියෙන තිය ඒක. සමතය යහන කියලා කියනවනේ. නෑ එහෙම තියෙනවා සමතය යහන විදර්ශන යහන කියලා කියන්න පුළුවන්. මොකද කෙනෙක් සමතයේ මුල් කරගෙන සමාධිය මාර්ගය යන්න පුළුවන්. ඒක සමතය යහනිකයි. ඒක සමතය යහනිකයි. තව කෙනෙක් කියන්න පුළුවන් විදර්ශනා මුල් කරගෙන සමාධිය වඩනවා. එයාට විදර්ශනා යහනිකයි කියලා කියන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. අර ශුෂ්ක කියන වචනේ ශුෂ්ක කියන වචනේ දාන්න ඉඩක් නෑ. අවසර සනස අපි තවත් කෙටි විරාමයක් දීලා නැවතක් අපි දහම් සාකච්ඡාවත් එක්ක අපි හමු වෙනවා. නමෝ බුද්ධාය සතහම් කතිකාව අවසර සනස නැවතක් අපි කතිකාවත් අපිට එකතු වීමට අවස්ථාව දෙන්න. සනසින් ඒ එක්කම මේ සක්කාය දිට්ඨියත් එක්ක අපි කොහොමද දැන් අපි රූපය තුල ඉන්නවා ආත්මේ රූපයෙන් පිට ඉන්නවා ඒ වගේම බලනකොට ඒකට වේදනාව සංඥාව සංස්කාරයන් ඒ තුලින් ආත්මයක් දැන් හට ගන්නවා. දැන් ඒ නිසානේ දැන් අපිට වේදනාව හටගත්තම තෘෂ්ණාව හටගන්නේ. දුක් වේදනාවදී ගැටෙනවා. සැප වේදනාවේදී ඇලෙනවා. ඊළඟට උපේක්ෂා වේදනාවේදී මුලා වෙනවා. මේ ඔක්කොම පදනම් වෙලා තියෙන මෙවුවනේ. එතකොට මේ හැම පුරුකක්ම අපි කඩන්නවා. දැන් ඒකෙන් දැන් දුක් විදිනාවට අපි ඇලිනවා කියලා දන්නේ නැහැ. දන්නේ. අපිට සක්කාය දිට්ඨිය තියෙන නිසා. සක්කාය දිට්ඨිය අපෙන් ප්‍රහාණය වුණොත් හේතු ප්‍රත්‍ය දැකීමේ හැකියාව යට තියෙනවා. ඊට පස්සේ ආර පුළුවන් දුක් වේදනාව කාබගම මා මේ දුක් වේදනාව තුළ මෙහෙම මේ ආශ්‍රවයන් පටිගානුසය මේ වැඩ කරන්න ගන්නවා. ඊළඟට මේ සැප වේදනාව තුළ මෙන්න මේ ආශ්‍රවය වැඩ කරන්න ගන්නවා, කාමාශ්‍රය වැඩ කරන්න ගන්නවා කියලා, මේ වගේ අනුසය වැඩ කරන්න ගන්නවා කියලා දකින්න පුළුවන් සක්කාය දිට්ඨිය නැත්තම්. සක්කාය දිට්ඨිය තියෙන නිසා මේ හේතු ප්‍රත්‍යයන් ප්‍රකට නැහැ. එතකොට සක්කාය දිට්ඨිය නැති කරන්න කරන්න ඕනේ සක්කාය දිට්ඨිය නැති වෙන ආකාරයට හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ ස්වභාවයම ප්‍රකට කර ගැනීමයි. ඒකට භාවනාව අවශ්‍ය වෙනවා එතනනේ. ඔව්, ඉතින් භාවනාව කියලා අපි කියන්නේ වැඩිම නියම වැඩිම යමක් වැඩි වෙති. ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් කොමනයි, නුවණින් විමසීමක් කොමනයි, ස්කන්ධ ධාතු ආයතනක් බැලීමක් කොමන. මොකද ඒකෙන්මයි නැතුව යන්නේ. වෙන ක්‍රමයක් නැහැ සක්කාය දිට්ඨිය නැති කරන්න. සක්කාය දිට්ඨිය නැති කරන්න. ඔව්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් උදර්ශනා බලන්න ඕනේ ඒකාග්‍රව චිත්තයකින්. ඒක බලලා යාට අවබෝධ වුණොත් මේ හේතු ප්‍රත්‍යයන් නිසා මේ හට ගන්නවා කියලා. ඒක එතකොට යාගේ අවබෝධයක් නේ. ඊට පස්සේ යාට හේතු ප්‍රත්‍ය ධර්මයන් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඔච්චරනේ ඔකේ තියෙන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය ධර්මයන් තුල කෙලෙස් හට ගන්න ආකාරය දකින්නවා. ඒක දකින්න මේ කෙලෙස් හටගන්නේ මේක අපිට ප්‍රකට නොවන නිසා කියලා. කලින් දකින්නේ එහෙම නෙමෙයි, පුද්ගල දෘෂ්ටිය තුල විතරමනේ. මම මගේ කියන එක විතරමනේ. ඔව්, දැන් පස්සේ මේක මමත්ම වෙන්න, මගේත්ම වෙන්න, මගේ ආත්මිකුත් නොවන හේතුවක් නිසා ඵලයක් හටගන්න ධර්මතාවකින් වෙන්නේ කියලා දකින්න පටන් ගන්නවානේ. ඊට පස්සේ අපි යනවා හේතුවට. ඊට පස්සේ හේතු විමසීමස හේතුඵල දහම විමසනකට ඒක න්යායට හොඳට කර්මඵල ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. ඔව්. අනිවාර්යයෙන් මේක එන්න ඕනේ නේ. එන්න ඕනේ. ඒ ඔක්කොම එනවනේ එකට. එකට එනවනේ. මේ අතීතෙත් මෙහෙම තමයි ආවේ, අනාගතෙත් මෙහෙමයි වෙන්නේ කියලා. ඊට පස්සේ මේ තමන්ගේ අත හොදගන්නේ මේක ෂේප් වෙන්න. අත පිළිගෙන කතා කරන්නේ. සාමාන්‍ය ලෝකයා කරන්නේ එහෙම නෙමෙයි. තමන්ගේ පැත්ත වහගෙන අනුන්ට ඇඟිලි දික් කරන එකනේ. එහෙම කරන්නේ මෙයා තමම නිවැරදි කරගන්නවා තමාවම. දැන් එතකොට සුවන්නත් දැන් ඕකෙම තව එකක් තියෙනවා. දැන් ඕක දැන් ඔය වඩන්න අපිට කරන්න නම් යම්කිසි භාවනාවකට යනවා නම් මෙතන මේ දැන් ඔය නිමිත්තක් හැටියට අපිට දකින්නයි කියලා ගිවතත් අපි පොඩ්ඩක් කතා කරා සුවන්නත්. ඔය පරිකම්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, ඒ විදිහට අපි දකින්නවනේ සුවන්නංශ. මේ පටිභාග නිමිත්ත එහෙම කියලා දැන් ඔය නිමිති වල පරිකම්ම කියන වචනංශ එතන ඒ පළවෙනි එකේ කම්ම කියන වචනේ පාවිච්චි වෙලා තිනවා. එතන විශේෂත්වය පරිකර්ම කියලා ඕක බුද්ධ වචනේ නෙමෙයි. ඕක තියෙන අටුවාවල තියෙන්නේ. ඊට පස්සේ ඕක වැඩිපුර විග්‍රහ වෙන්නේ විදර්ශ මේ විසුද්ධි මාර්ගේ වැඩිපුර විස්තර වෙන්නේ. ඉතින් මේ සමාධියට තමයි ඒ ගොඩක් වා තියෙන්නේ. තමයි ඒක තමයි සමාධිය ගැන කියද්දි තියෙන්නේ. නමුත් මම දකින හැටියට නම් ඕක කරන්න ඕනේ සාමාන්‍යයෙන් සිත් ඒකාග්‍රතාවය ඇති වෙන්න භාවනාව කරාම මේ එකක්වත් බලෙන් ගන්න බෑ. බලෙන් ගන්න පුළුවන් නම් ආත්මයක් තියෙනවා. මම දකින හැටියට මේකේ තියෙන හේතුව සකස් කරනකොට ඵලයේ සකස් වෙන ධර්මතාවයක් තියෙන්නේ. නැත්නම් තමාගේ බුද්ධ දේශනාවක් තියෙන්නේ. දැන් ඒ කියන්නේ තමාගේ මනස ආවරණය වීමක් වෙනවත් එක්කම අර මෙතන අර
මේ මොකද්ද සුදු සමහර කට්ටිය ග්‍රේ කියනවා සමහර කට්ටිය ඒක ඉතින් ඒක ආනාපාන සතිය වඩාගෙන යන එකට සමහර අයට ඒක හැමෝටම පොදු එකක් නෙමෙයි සමහර අයට ඒක ඒක නිමිති නූලක් වගේ Tamanට වැටෙන්න පුළුවන් Tamanට වැටෙන්න පුළුවන් පුළුන් රොදක් වගේ වැටෙන්න පුළුවන් රොදක් කාරුකාපේලක් වගේ වැටෙන්න පුළුවන් කියකේ විසුද්ධි මාර්ගේ විස්තර කරලා තියෙනවා සමහර අයට එහෙම වෙනවා නමුත් ඒක සාමාන්‍ය සමාධියක් මොකක් හරි අරමුණක් එන්නේ නැහැ හිත එකඟ වෙද්දී ඒ අරමුණෙත් මොකද හිත පවතින අරමුණක් එක්කනේ අරමුණක් ඒතකොට ඒ නිමිත්තත් පැත්තකට යනවනේ ඊට පස්සේ වෙනේකට යනවා ඒ ඒ ඒ අරමුණම තමයි යා ප්‍රකට කරගන්න ඕනේ ධර්ම අවබෝධි පිණිසත් එහෙමනේ තියෙන්නේ ඒතර සෝනන්ස කියන්නේ චිත්ත එකඟතාවයක් තියෙනවා නම් එහෙම අරමුණක් එහෙම තමා විසින්ම මේ මවලා ගන්න එකක් කරන්න කියත් අපි අහලා තියෙනවනේ ඒක අපේ මෙවේ උත්සාහයක් තියෙනවා ඒක ඒක අපිට මවලා ගන්න එකක් නෙමෙයි අපේ අපේ අපිට කර්මාණු රූපෝ මැවෙන එකක් මැවෙන එකක් නෑ නැත්තම් අපි අර අහලා තියෙන දේ අපි හිතෙන් මවා ගන්න හදනවා එහෙම කරන්න බෑ ඒක එහෙම බෑ දැන් අපි කොහොමද දැන් මහත්ය කියලා දැන් මොන මහත්යාට කර්මාණු රූපෝ මහත්යාට හිතට එන අරුමුණ නූල් පොටක් වගේ පේනවා කියමු දැන් මොන මම ආනාපාන සතිය කරගෙන මට පේනවා කිව්වොත් තරුවෙලක් වගේ දැන් මම මහත්යගෙන් අහනවා මහත්යට තරුවෙලක් වගේ පේන්නේ නැද්ද කියලා දැන් මහත්යට පේන්නේ නූල් පොටක් වගේ දැන් මහත්ය නූල් පොට අතර තරුවෙලක් මවා ගන්න කල්පනා කරනවා. එතකොට එන්නේ සමාධිය විදින එක. සමාධිය පිහිටන්නේ නැති යනවා. සමාධිය පිහිටන්න නම් වෙන්න ඕනේ ඒක නෙමෙයි. තමන්ට මතුවලා ආවේ මොකද්ද? ඒක මතුවෙන්න ඇරලා සමාධිමත් ක්‍රියාවෙම ඉදී ඉන්න එකයි. සමහර කට්ටිය කියනවා මේ පැහැවිය යුතුමයි කියන කතාව කියනවා. ඒක එක්කොට මේකම පැහැ වෙන්නේ නැහැ. කර්මාණු රූප එක එක්කිනාට වෙනස් වෙනවා. ඉතින් එහෙනම් කර්මයේ කර්ම විභාගයකුත් නැහැ නේද? බුද්ධ දේශනාව අවබෝධ කරගෙන ඉක්ිනා එක එක්කිනාට වෙනස් වෙනවා. අර සයන්ස් ඉස්සල කිය මොකද මේක පෙනුනොත් ඒ ආකාරයෙන් එතන සක්කාය දිට්ඨියක් කරහා නෑ 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 ඒ පේනික සාමාන්‍යයෙන් පේනවා. පේනවා. ඒක දාපි කවුද කෙනෙකුට පේන්න පුළුවන්. කෙනෙකුට ඒ මොකුත් පේන්නේ නැතු වෙන්න පුළුවන්. දැන් කෙනෙකුට ඒ මොකුත් පේන්නේ නෑ. ආනාපාන සතිය විතරක් යාට වැටෙනවා. හුස්මරල්ල. ඔව් එතකොට යාගේ නිමිත්තේ හුස්මරල්ල විතරයි. එතකොට තව කෙනෙක් කියනවා නෑ නෑ ඕක හරියන්නේ නෑ. ඔය හුස්මරල්ල විතර මදි. ඔයාට පුළුණු උදක් වගේ පේන්නුනේ මේ යට වේනේ කියනවා. නෑ ඒක තමයි කියන්නේ. මම දැක අර සමහර පොත්වල දිනවා ඔක 16 ආකාරයකට අර කියලා. ඊට පස්සේ අර අපිට ඉස්සරහට අපිට කරනකොට අපිට බලන්න පුළුවන් සයන්ස. ඒක අර සයන්ස ඔක හරි විස්තරාත්මකයි හරි ලස්සනට කියලා දිනවා ඊට ඉස්සෙල්ල. මේ හැබැයි සමහර අය කියන්නේ අර හුස්මරල්ල අතහැරලා අරකට අල්ල ගන්නවා. අරකට පේන්නේ කියලා. සමහරුන්ට පේන්නේ. සමහරුන්ට එහෙම පේන්නේ නැතුව හොඳට සමාධිය වැඩ නැහැ ඉන්නවා. ඒ නිසා අපිට ඒක අනිවාර්යම කළා එහෙම කතා කිරීම මම හිතන්නේ එහෙම කරන්න හොඳම දේ ඒක නෙමෙයි. එයාට හිත නීවරණයන්ගෙන් සංසිඳෙන්නේ යම් විදියකින්ද ඒ සංසිඳන විදියට උදව් කරන එක තමයි තියෙන්නේ. එතකොට ඒක නීවරණයන් සොයනස සංසිඳවා ගැනීමට මොන භාවනාවද කියන එක අපි කොහොමද අපි පාවිච්චි කරගන්නේ? දැන් නීවරණයන් සංසිඳෙන්න නම් දැන් සාමාන්‍ය බුද්ධ දේශනාවල පැහැදිලිව තියෙනවා අසුභ භාවනාව පොඩ්ඩක් කරනවා යා. කාම ඡන්දේ නැති වෙන්න. මෛත්‍රී භාවනාවත් පොඩ්ඩක් කරනවා පටිගයට. ඊළඟට පටිගය දුරු වීමට ඊළඟට හිතේ තියෙන ඕනේ සංසිඳන ස්වභාවයක්. දැන් සමහර අයගේ හිතේ සංසිඳන ස්වභාවයක් නැහැ. ඒක වෙන්නේ එක එක්කෙනාගේ චරිත ස්වභාවය අනුව. දැන් කියමු ගැටෙන හිතක් පුරුදු වෙච්ච එක්කෙනුගේ හිත වේගෙන් සංසිඳෙන්නේ නැහැ. ඒතර මෛත්‍රී භාවනාව බෑ. මෛත්‍රී භාවනාව පුළුවන්. නමුත් මෛත්‍රී භාවනාව පුළුවන් වෙච්ච පමණින් හිත සංසිඳෙන්නේ නැහැ. හිත සංසිඳෙන්නේ නැහැ. එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඇලෙන හිතක් තියෙච්ච පමණින් එයාගේ සංසිඳන කියන්න බෑ. මොකද එයා වේගෙන් නිින්දට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක මේ මෙයාට මේකයි තියෙන කියලා ඒකාන්ත කොට මේ කාලේ කියන්න බෑ අපිට. එකක් කරන්න තියෙන එක අඛණ්ඩව කිරීම. ඒ කියන්නේ හැම භාවනාවක්ම කරන අසුබය. දැන් අපි ගත්තොත් අසුබේ පොඩ්ඩක් කරලා විනාඩි 20ක් විතර මෛත්‍රී භාවනාවත් විනාඩි 20ක් විතර කරලා අපි කියමු ආනාපාන සතිය දිගට මෙයා කරගෙන යනවා කියලා. එතකොට ඒකෙන් එයා සංසිඳිලා ඒකෙන් උදව්වක් ලැබෙනු නම් ආනාපාන සතියට කාලයක් කරගෙන යනකොට එයාට ආනාපාන සතිය වැඩෙන්න පුළුවන්. එහෙම කාලයක් කළා යට ආනාපාන සතිය වැඩෙන්නේ නැත්නම් එයා ඊට පස්සේ මෛත්‍රී භාවනාව දිගටම කරගෙන යන්න ඕනේ. මෛත්‍රී භාවනාව කළාත් එයාට කියන්නේ මේ නීවරණ සංසිඳෙන්නේ නැත්නම් සමහරට එයාට හරියන්න පුළුවන් ආයතන භාවනාව. ඒ කියන්නේ අසකරණාසිකිය ගමනස අනිත් වශයෙන් මෙනෙහි කිරීම. දැන් අර ආනාපාන සතියෙන් සංසිඳෙන්නේ නැති කෙනා ආයතන ඔස්සේ සංසිඳන අවස්ථාවල් තියෙන්න පුළුවන්. මේ නිසා මොකද අපිට තව කෙනෙකුගේ චේතෝ පිළිබඳ චේතෝපරිය ඥානයක් නැතුව අපි ඒ කෙනෙක් කරේ ඒකාන්ත කොට නිශ්චය කරන්න හොඳ නැහැ ඔයාට මේකමයි පුළුවන් කියලා. ඒක ඒක බුදු කෙනෙකුගේ කාර්යයක්. මොකද ධර්මයේ මේ ධර්මයේ කියන්නේ අපිට ඕන හැටියට හසුරන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ගුරුවරයා.
උන්වහන්සේ ගුරු තනතුරේ තියාගත්ත ධර්මයේ. එතකොට උන්න බුදුරජාණන් වහන්සේ නැති අවස්ථාවල පිරුණාම් පාප අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ හැටියට පිළිගන්න කිව්වා උන්වහන්සේ වදාළ ධර්මයක් වෙනවා. ඉතින් මේ බුදු කෙනෙක් හැටියට අපි ධර්මයේ සලකන්න ඕනේ. එතකොට සවනස සමහර පිළිගැනීම් තියෙනවා එක එක භාවනා ක්‍රමයන් එක එක ආකාරයට තමා හැසිරිය යුතුයි අර වෘත කියලා තියෙනවා නේද සවනස එක එක. වෘත. ඒ දැන් ඒක ඒක එන්නේ කොතනද? ඉතින් ඒක මට ඒක ඉන්නේ නැහැ. අපිට අදාළව වෙන්නේ නැහැ නේ සවනස. ඒක නෑ සීල වෘත කියලා තියෙනවනේ. සීල වෘත කියලා කියන්නේ ඒක යම් කිසි දෙයක් අරගෙන ඒ දේ නිකන් දිගටම පුරුදු කිරීම. වෘත කියලා කියන්නේ. ඉතින් සමහර ඉන්නවා දැන් මෙහි තියෙනවා ඉන්දියා අදටත් තියෙන ඒකාදශි කියලා හැම 11 වෙනිදාටම සමහර මාස 11 වෙනිදාට මිනිස්සු අද වෘත කියලා දවල්ට කන්නේ කිරි බීලා ඉන්නවා. වෘත. ඉතින් ඇයි ඒක කරන්න කියලා හැමෝම දන්නේ නැහැ. ඒක අපිට උගන්ලා තින්න අපි ඒක කරනවා කියනවා. ඒවට තමයි වෘත කියලා කියන්නේ. ඉතින් එහෙම දැන් එහෙ දැන් රුවන්වැලි සෑදියා බලාගෙන හිත පහදිලා නිවන් දකපේ කොච්චර ඉන්නවද? දැන් වෙන්නේ රුවන්වැලි සෑයට කරහන්නේ. නේද? මං කොච්චර ඉන්නවද? ඒක රුවන්වැලි සෑදියා බල හිත පහදවගෙන භාග්‍යතුන් වහන්සේගේ ගුණ මෙනෙහි කළා, නීවරණ යටපත් කළා, සමාධිය දිනු කළා, රහත් වෙච්ච ඔය මළුවේම කොච්චර හිටියද? ඒ නිසා අපිට ඒක එකපාරටම ඒකාන්ත කොට කියන්න බෑ. නමුත් අපි ඒකාන්ත කොට කියන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ යම් අරමුණක් කරා යන්න ධර්මයක් දේශනා කළාද? ඒ දේශනා කළ ධර්මයේ ඒකාන්ත මේ අරමුණ කරා ගෙන යන ධර්මයක්මයි. නමුත් ඒ දැන් මේ වගේ දැන් ලෙඩෙක් ඉන්න පුළුවන්. ඒ ලෙඩාට හොඳ කියන්නේ අපි ගත්ත රෝගයක් තියෙනවා කියලා. ඒ රෝගයේ 100%ක්ම සනීප වෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තියෙනවා හොයාගෙන. නමුත් අසාධ්‍ය ලෙඩෙක් යනවා ඖෂධයෙන් බේරගන්න බැරි. එතකොට ඒ ලෙඩාට ඒ ඖෂධය පෙව්වා කියලා ලෙඩා මැරෙනවා. ඒකට ඖෂධයේ වගකීතු නෑ. ඖෂධේ නින්දා ලැබිය යුතු නෑ. ඒ ලෙඩාගේම දුර්වලකමක්. දැන් ඒක ඉතාල වැදගත් වෙනවා අපිට. මොකද සයනස් කියන්නේ පංච නීවරණයන් සංසිඳවා ගන්න ආකාරයට යම් යම් භාවනා ක්‍රමයන් කරන් තියෙනවා. ඒ ක්‍රමයන් හරියට ගුණ නැත්නම් ඒ භාවනා ක්‍රම වැරද්දක් නෙමෙයි. ධර්මෙ වැරද්දක් නෙමෙයි. අපි ප්‍රගුණ කරන්න තියෙන අපේ තියෙන අසමර්ථකම. එතනදී කොහොමද අපි අල්ලගන්නේ? ඒකෙන් තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒකට තමයි අපි ගොඩාක් ඔය පින් දහම් වලට යොදවන්නේ. දැන් අපි ගොඩාක් පින් දහම් දැන් ගොඩාක් භාවනා කරන ඇට වර්ධින තැන තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටම ගරහ ගරහ ඒකෙන් පිහිට හොයන එක. ඒකනේ ආ පින් කරන්න ඕනේ, ඔය චෛත්‍ය වන්දනාවල් කරන්න ඕනේ, ඔය පූජාවල් කරන්න ඕනේ, ඔය මල් පූජා කරන්න ඕනේ, මේක කරගෙන ගියම ඇති කියනවා. ඔය වගේ කතා තමයි රුවන්වැලිසෑය හදලා තියෙන්නේ. මොකද අර දුර්ගම රජතුමා විසින් විශාල විශ්ලේෂණයක් කළා මිනිහ එච්චර ගන්නක් එක එක්කෙනා කට තියෙන පළියට නිකන් කතා කළා. පින්පව් පිළිබඳව විශ්වාස කරන්න නැති පුද්ගලයෝ එහෙම කතා කරන්න පුළුවන් ලෝකෙ කතා කරන්න පුළුවන් ඕන තරම්. නමුත් එහෙම කතා කරා කියලා ඒකෙන් තමන් පිරිහිනවා මිසක් ඒ මේ දුටුගැමුණු රජුව හෝ රුවන්වැලි සෑයටව නින්දාවක් අගෞරවයක් දෙන්න බෑ. මොකද හේතුව ඒක හදපේටි හරියට ඒ මහාවංශය සඳහන් වෙන මහාවංශය කියලා කියන්නේ දැන් මහාවංශය ප්‍රතික්ෂේප කරන්න ඕනේ නම් අපි එහෙනම් මහාවංශයට ප්‍රථම ප්‍රතික්ෂේප කර යුතු ආගමික ග්‍රන්ථ ගොඩක් තියෙන ලෝකෙ. අම බොරු මැවිල්ල ගත්තොත් ඒකම ප්‍රධාන බොරුවක් නේ. එහෙනම් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා ඉස්සෙල්ලා. ඊට කොමියුනිස්ට් ධර්මිකෙන ඊට වඩා බොරුවක් නේ. ඒකත් ප්‍රතික්ෂේප කරන්න එපා ඉස්සෙල්ලා. ඉතින් මේ වගේ බොරු ගොඩාක් පිළි අරගෙනනේ මේ සත්‍යයකට ගරහන්නේ. දැන් මේක හේතුවක් වෙන රුදුන චානල් ධර්මයෙන් ඉවත් කරන්න. සමහර අයට කියන්නේ මේ ධර්මයේ ප්‍රචාරය කියන්නේ ඒක නෙමෙයි. සමහර අය ඉන්නවා. නෑ සමහර අය ඉන්නවා නිකන් අර අපි කාලාන්තරයක් තිස්සේ අපේ ජාතික සත්‍ය වටිනාකම් වලට ගරහලා අමුතු ආස්වාදයක් විඳිනවා. ඒවා ඒගොල්ලන්ගේ මානසික අර්බුද. කාලෙත් තිස්සේ සමාජයේ ගරු කරන දේවල් වලට ගරහලා ආස්වාදයක් විඳීම. ඒක තම තමන්ගේ මානසික අර්බුද. ඔප්පිකේ පාට මනසක් ආපු ගමන් එක එක්කෙනාට එහෙම හිතෙනවා. ඒක තර්කානුකූල කරගෙන දැන් පසුබිමක් ඉදිරිපත් කළා. මට මතක හිටියට වැටිකන් සිටි වෙලාවේ කොහේ හරි තැනක කාන්තාව පස් දෙනෙක් නිර්වතින් නැටුවානේ. නටල ලොකු අර්බුදයක් හදාගත්තා. ඒකේ පබ්ලිසිටි එකට කියන්නේ පබ්ලිසිටි එකට අලුත් දෙයක් පෙන්වන වගේ එකක් හදාගන්න. ඊට පස්සේ ඒක අස්වල් නම කියන එක මෙහෙම කතා කළා. ඊට පස්සේ ආ මිනිස්සු අතර ගිහලා කියන කොහොමද මගේ ටෝක් එක මම මෙහෙම කතා කළා කියලා. අන්න ඒවා මානසික ප්‍රශ්න ඒවා. එක එක්කෙනාගේ තියෙන. සාමාන්‍ය වැදගත් කෙනෙක් එකපාරට එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි රජවරු හැටියට ගත්තොත් අපි ගත්ත දුටුගැමුණු රජුරු දුටුගැමුණු කියලා කියන්නේ
ඒක මේ සංඝයා දාපු ටයිටල් එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අවුරුදු 40 ගානක් තිස්සේ එලාරගේ එලාරට යටත් වෙලා ඉඳිද්දි රජුරෝ ඉන්නවා දකුණේ. ඉතින් රජුරුවන්ගේ පුතාට රටගෙන කැක්කුමක් නැත්තම් මේ පිටස්තරකින් උනේ රටගෙන කැක්කුම තියෙන්නේ. ඉතින් රජුරංග පුතා අම්මගෙන් අහනවා ඇයි අම්මා අපි මේ සටන් කරන්නේ නැත්තේ? ඇයි අම්මා මෙහෙම කරන්නේ නැත්තේ? ඊට පස්සේ රජුරෝ දවසක් මොකද කළේ? මේ දැන් පුතාලා දෙන්නයිනු දැන් පුතා තිස්ස කුමාරයයි ගමනු කුමාරයයි. ඒතර ගම් ඒ දෙන්නා අඬ ගහලා බත් ගුලි දෙකක් අරගෙන කිව්වා සංඝයාට කවදාවත් විරුද්ධ වෙන්න එපා. සංඝයාට සලකලා මිසක් මේ ගරු කළා මිසක් වැඩ කරන්නේ නැහැ කියලා මේ බත් ගුලි කන්න පුතිය කියලා දුන්නා. බත් සතුටින් කෑවා. ඊට පස්සේ දෙවෙනි බත් ගුලිය කිව්වා ඔයගොල්ලෝ දෙන්නා කවදාවත් සඳු සරුවල් කරගන්න නැතුව සමගින් ඉන්නවා කියලා පුතේ මේ බත් ගුලිය කන්න කිව්වා. ඒකත් කෑවා. අද කාලේ අපේ ගෙවල් වලත් කවදාවත් සමාජය සමගින් ඉන්න බත් ගුලිය කවපන් කියලා දා දෙන්නේ නැහැනේ කවදාවත්. ඉතින් මම කිව්වේ කාමතිස්ස රජුරන්ගේ රජපෞල තිබිච්ච වැදගත්කම. ඊට පස්සේ කිව්වා දැන් එලාර කියන්නේ දකුණු ඉන්දියාවෙන් විශාල ආයුධ සන්නද්ධ බලයකින් බලෙන් හට අල්ලගත්ත මංකොල්ලකාරයෙක්. එතකොට කියා මේ මංකොල්ලකාරයෙක්ුණත් මේ ධාර්මික රටාවකින් මේ ගෙනිහිලා තියෙනවා. ධාර්මික රටාවකින් ගෙනිච්චට ඒගොල්ලන්ගේ තියෙන දුර්වලකම් වලින් පූජනීය ස්ථානවලට විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. ඒ කියන්නේ පූජනීය ස්ථානවල වැසිකිලි කැසිකිලි හදාගෙන පාරි වැසිකිලි තාගෙන ගෘහංගල සෑන පාරි වැසිකිලි කරගෙන ඒ වගේ ලොකු අරමුද ගොඩක් තිබිලා තියෙනවා. නමුත් නීතියක්නේ නීතිය හැටියට ඒගොල්ලන්ගේ නීති විදේශ නීතිනේ දැන් සුද්ධංගේ කාලේ වගේ. ඒ සුද්ධංගේ කාලේ අපි කිව්ම සුද්ධ යටත් කරන් හිටිය කියලා දැන් සුද්ධ යටත් කරන් හිටියේ නැන්නේ අවුරුදු 100 ගණන් කිරේ සුද්ධ යටත් කරන්. එතකොට අපි කිව්ම රජපෞලක් ඉතිරිලා හිටියා. රජුරංගේ පුතා කල්පනා කරොත් මම පුතාට කියනවා රජුරෝ ඔබ සුද්ධොත් එක්ක ගහගන්න යන්න එපා කියලා. හිමිකාරය රජ පුතානි පුතා එකක වේදිකට. සුද්ධංගේ කාලේ වුණත් එහෙම වෙන්නේ නැහනේ. ඒ අපේ රට ඇයි අපි මෙහෙම පිට විදේශිකයෝ දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ කාමතිස්ස රජුරෝ කිව්වා පුතේ ඉලානත් එක්ක සරණට යන්න එපා. සටන් කරන්නේ නැහැ කියලා මේ බත් ගුලිය කන්න පුතේ කිව්වා. ගස අදාලා ගියා යන්න. ගිහිල්ලා වකුටු වෙලා නිදාගත්තා. ඇන්දේ. අපි කියන්නේ අල්පදායන් වගේ කියලා. අල්පදායන් වගේ වකුටු වෙලා උදිය ගත්ත ඇන්දේ. විහාර මහදේව ගිහිල්ලා ඇයි පුතේ ඔය මොකද මේ ඇන්දේ අතපැදි ගල දිගාරින් නිදාගන්නේ කිව්වා. කොහොමද අම්මා මම අතපැදි ගල නිදාගන්නේ? මේ පැත්තෙන් ගොළු මුහුද කිව්වා. මේ පැත්තෙන් අර පැත්තෙන් පිටස්තර කියන වචනේ තමයි පාර කියන්නේ. පාර දෙමළ කිව්වා. ඒ කියන්නේ පිටස්තර දෙමළ කියන එක ඒක අදහස් කරේ. එතකොට මේ පරදේශ කියන්නේ විදේශියට පෙර වෙන රටකට පිටස්තර කියන අර්ථය තියෙන පාර කියන්නේ. එතකොට මේ එහෙම කිව්වා කියලා ඒ රජකුමාරයෙක් හිතන රටාවේ තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔහොම වෙලා මෙයා පැනලා ගියා කියන්නේ දිහා නැතුව. ගිහලා සේනා සංවිධානය කළා. දැන් තාත විරුද්ධයි. තාතරුනේ මේ ළමයි දන්නවා යම් බ්ලඩ් මේගොල්ලෝ කැමති යුද්ධයට තාත විරුද්ධ යුද්ධයක් කරනවාට. ඊට ස්ථාතට කාන්ත ඇඳුම් ගෙව්වා. එදා ඉවරසරණදි කිව්වේ යට කාන්තාවන්ගේ යට ඇඳුම් ගෙව්වා කියලා ගරේ හැව්වා. කිසි දවසක කියන්න හොඳ නැති ඒව. කාන්ත ඇඳුම් ගෙව්ව රජුරු කිව්වා මේක නිකන් මේක ගාමිණී මේක දුට්ට ගාමිණී කිව්වා. එහෙම තමයි දුට්ට ගාමිණී. රජුරුව තමයි කිව්වේ දුට්ට ගාමිණී කියලා. එන්නේ කවුරුවත් දාපු දුෂ්ට මේවා කරපු නිසා දුෂ්ටකම් කළා නෙමෙයි. ඉරසමේ අල්ලන්නේ නියෝග දුන්නේ. අල්ලන්නේ නියෝග කරන තමයි පැන්නේ. ඒ ප්‍රදේශයෙන් පැන්නේ ඒකෙන් තමයි. ඊට පස්සේ ගිහිල්ලා ඒ තැන්වල ඉඳලා ඊට පස්සේ රජුරන් මේ මොන රජ වුණා. රජ වුණාට පස්සේ ආරංචියක් ආවා. මේ මෙහෙම මේ ගැමුණු කුමාරයා ගාමිණී අබේ කියලා රජෙක් කාවන්තිස්ස රජුරුවන්ගේ මොනුබුරෙක් මේ කාවන්තිස්ස රජුරුවන්ගේ පුත්‍රයා. ඒ කියන්නේ මේ කවුද දේවානම්පියස්ස රජුරුවන්ගේ මොනුබුරෙක් මේ භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණිය අධ්‍යාපත තැන්පත් කළා රුවන්වැලිසෑය හදනවා කියලා. ඊට පස්සේ හොයාගෙන යනකොට ඔන්න හම්බ වුණා මේ රජ මාලිගාවේ පැත්තක තිබිලා තියෙන රම් පතක මිහිඳු මහරහතන් වහන්සේගේ ලියුපි එකක්. ඒක දැකලා තියෙනවා මේ දැකලා ඊට පස්සේ සංඝයා රැස් කරනවා. ඊට පස්සේ අන්න හම්බුණා මේ සෙල් ලිපියේ කොටෝපි එක. ඊට පස්සේ තමයි සංඝයා රැස් කළා කියන ස්වාමීන් වහන්සේ මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණියක් තැම්පත් කරන්න මෙහෙම තියෙනවා කියලා. ඉතින් මේ කිසි එතකොට ඊට අනුකූලව තමයි විසක් පොයේ දවසක මේ කල්පනා කළා රුවන්වැලිසෑය පිහිටවන්නේ. ඒකෙත් රජුරුව තනියම කල්පනා කරනවා ලොකු වෙහෙසටපත් වෙච්ච ලාක් මේ මිනිස්සුන් මිනිස්සුන්ගෙන් අයබදු අය නොකර මම මේක කරන්නේ කොහොමද කියලා. එතකොට මේ මහපොළියෙන් ඔක්කොම වස්තු මතු වෙනවා.
එක වස්තුව මතුවෙච්ච තමයි ඍදි විහාරය. තව මතුවෙච්ච එක තමයි ඔය තඹලගමු. ඔය ඒ කියන්නේ ඒ වගේ හරියට එක එක තැන් වලින් ගොඩාක් වස්තු මතු වුණා. ඉල්ලම් හැටියට. ඔව්. ඒ අලුතින් ඉල්ලම් පහළ වුණා. මැණික් ඉල්ලම් මුතු හැම දෙයක්ම. ඒවෙන් තමයි රජුරෝ ඕක හදාගෙන ගියේ. ඒ වගේ පෞගිවණ්ඩේ වගලා ඒ හරි පෞගතාවක් එහෙම කියන්නේ කවදාවත් මේ රටක් බේරගත්තු කෙනෙකුට එම ගරහන්න හොඳ නැහැ. අපි අධ්‍යාපනයේ තුල මේ ඒ කාලේ දැන් අලුත් අධ්‍යාපන රටාව තියෙන එකක් මේක. මොකද මේ අධ්‍යාපන රටාව තියෙන්නේ සුද්දන්ට ක්ලාස් වැඩේ කරන්න පුරුදු කරපු අධ්‍යාපන රටාවක් නේ තියෙන්නේ. මේක තුල අභිමානයක් නැහැ. තමන්ගේ උපන් රටට අභිමානයක් නැහැ. සාමාන්‍ය ඇමරිකාවේ වුණත් මම අපි දැක්ක ඇමරිකාවේ හැම ගේකම ඇමරිකන් කොටිය තියෙනවා. ඇමරිකන් අභිමානයක් මේ අවුරුදු 200-250 පරණ ඉතිහාසයක් එක්ක. ඒ අභිමානයක් තියෙනවා. ඊළඟට එංගලන්තේ විශාල අභිමානයක් කරන මේ රජපෞලට එහෙම මහා අභිමානකින් කරනවා. නමුත් ඒගොල්ලෝ අනිත් හැම රජපෞලක්ම සුන්නත් දූලි කළා. ඒගොල්ලන්ගේ යටත් විජිත කාලය තුළ මුළු ඉන්දියාවම රජපෞල් නැති කළා. බුරිම රජපෞල් නැති කළා. ඊළඟට අපේ රජපෞල් නැති කළා. ඒ ඔක්කොම ඉංග්‍රීසි ආධිපත්‍යයට එක බේරුණේ නෑ කවුරුවත්. මේ රජපෞල් එක පුදුමාකාර වෛරයක් තිබේ මේ සූද්දන්ගේ. ඊට පස්සේ කළේ මොකද්ද? එංගලන්තයට පොහුණු වෙලා එනකොට එංගලන්තේ ඉගෙන ගන්න ගිහලා එනකොට ඒගොල්ලෝ එන්නේ තමන්ගේ ජාතියට ගරහන, තමන්ගේ සංස්කෘතියට ගරහන, තමන්ගේ සාරධර්මවලට ගරහන මේ උගතු ටිකක් එන්නේ, පරපුටු ටිකක්. ඒ පරපුට්ටන්ගේ පරම්පරාව තමයි වෙ තියෙන්නේ. ඒතර ඒගොල්ලෝ සතුටු වෙන්නේ ඒකෙන්. දැන් ඒක තමයි දැන් ඔතන තමයි අර වෙනසක් ඇති කරමින් දැන් තිබිය යුත්තේ. ඒතර සයන්සේ කිව්වා වගේ ලොකු සයන්සේ කිව්වාට භාවනා ක්‍රමයන් අපිට ආපු දැන් දැන් මතක දැන් මම දැන් සම්බුත් මේ අනුරාධපුර හදන විහාරේ මම රජවරුන්ගේ පිළිම අඹනවා වඳින්න. විහාරට ඇවිල්ලා වඳින්න මල් පූජා කරන්න. මොකද හිමේ කරන්නේ තමන්ගේ අභිමානෙ, තමන් මොන පරම්පරාවද කියලා තේරුම් ගන්න. මේක ඇමරිකන් කාර්යයට තියෙනවා, බාගෙට තියෙන එකට. නමුත් මේ එංගලන්තෙට මේක තියෙනවා, අනිත් රජපවරු පරම්පරාව වලට තියෙනවා. මං ඉතකට මේ හදන්න රජවරු අට දිනකගේ පිළිමඳ අබන්න. කවුද මේ ධර්මාසුක අධිරාජයා, ඊළඟට දෙවන පෑතිස් මහරජතුමා, ඊළඟට කාවන්තිස්ස මහරජතුමා, ඊළඟට ගාමිණී අබේ දුට්ට ගාමිණී අබේ මහරජතුමා, ඊළඟට සද්ධාතිස්ස මහරජතුමා, ඊළඟට මහා විජේබාහු මහරජතුමා, මහා පෙරකුම්බ, ඊළඟට මේ අර බුද්ධදාස රජතුමා කියන මේ රජවරු අඹලා අඩු ගානේ මේ විහාරයකටවත් ගියාම හා අපිත් මේ පරම්පරාවේ අපි හිටියා කියලා සිහි වෙන්න. මොකද ඒක කල්පිත නෙමෙයිනේ. ඔව්. සමහර රටවල ඒක තියෙනවා සර්. තියෙනවනේ. අපමණේ ගොඩ නගන්නවා කියලා. ඔව්. මොකද අපි හැම වෙලාවට අපි අර භාවනා ක්‍රම වේද සා අපි නිකන් ස්මාරක හැටියට ගෙන කතා කරාට මේක තියන්න ඕනේ. කොඳුන ආරටි කියන්නේ මෙතන තමයි තියෙන්නේ. ස්මාරක නෙමෙයි මේවා. මේ වැඳින් පිදුම් කරන්න තියෙන සජීවි චරිත කරනවා මම. චනස දැන් අර අපි කතා කරමින් හිටියා අර මෙතනදී අර සක්කාය දිට්ඨිය කඩන්න ඔය තියෙන තැන් හැටියට අපි අර ඉස්සලම ශ්‍රවණංශය එතකොට කී කීටි අපි ආයතන වශයෙන් බල්ලත් කඩන්න පුළුවන්. ඊට ස්කන්ධයන් වශයෙන්ුත් බල්ලා කඩන්න පුළුවන්. ඊට පස්සේ ධාතු වශයෙන්ුත් කඩලා බලන්න පුළුවන් කියලා. ධාතු වෙනකොට මෙතන ශ්‍රවණංශ අපි ගන්නකොට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු, තේජෝ ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු. මේ දෙක එකතු වෙනවානේ. සමහර තැන් වල දෙකක් හතරක් විතරක් කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන. ඒක පස්සනාවට විතරයි. ඒක ආයනපස්සනාව. ආයනපස්සනාව විතරක් කතා කරද්දී පඨවි ආපෝ තේජෝ වායෝ. වායෝ. ඊළඟට ධාතු මානසිකාරය හැටියට කතා කරද්දි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන හයම කතා කරලා තියෙනවා. ඊළඟට ධාතුවේ පෙන්වන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, චක්කු සංපස්සජා වේදනා ධාතු කියලා මේවත් ධාතු ස්වභාවය හැටියට. ඒ කියන්නේ මේවා ආත්මයකට අයිති දේවල් නෙමෙයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න, හේතු ප්‍රත්‍ය නැතුණාම නැති වෙන දේවල් හැටියට. ඒසනසී මොකද ඒක මම හිතන්නේ එන සැරේ අපිට අද වෙලාව ටිකක් මදි සවනස නැත්නම් අර වන්න ගන්ධ රස පහස ඒ ටිකක් තේනවනේ සවනස ඒකත් එක්කම එක්ක කියලා අවසර සවනස මේ අද මම හිතන්නේ පුණ්‍ය අනුමෝදනාවක් කරන්න අපේ පාසක මහත්තයෙක් දීලා තිනු යම් දේවල් අපේ මේ ඉන්දිවිගන යන අනුරාධපුරයේ මහ ප්‍රාසාදයට එතන දී සවනසට යම් කිසි පුණ්‍ය අනුමෝදනාවක් ඔව් ඒකේ විශේෂයෙන්ම අපිට අපිට පූජා කළ වාහන විශේෂයෙන් කැබ් රථයක් පූජා කළා. ඊළඟට තව ඩිමෝ බට්ටික් පූජා කළා. ඒ වගේ පිරිසක් දැන් ඒ පූජා කරනවා. දැන් අපිට අවශ්‍ය දේවල් හිටිය තියෙන අර බූම් ට්‍රක් එකක්, ඊළඟට ඩෝසර් ගල් තුලක් වගේ ඒවා තමයි අපිට දැන් මූලික අවශ්‍ය දේවල් තියෙන. ඒවත් මම හිතන්නේ ඒ පූජා කරන අනිත්‍යයට අදහස් ඇති වේවා කියලා අපි තින් ප්‍රාර්ථනා කරනවා. අපි කැබ් රථයේ ෂේඩ්ස් මහත්තයාගෙන් හම්බෙලා තියෙන්නේ ආයතනයේ අධිපති
ඉතින් පූජා කරා පින්වත් රොෂාන් මහත්තයාගේ නේද සයන්ස. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ බිම් සකස් කිරීමට බූම් ට්‍රක් රථය සහ ෆෝක් ලිෆ්ටර් එක සහ ගල් රෝලර්. ඔව්. බවුසර් රථයක් කොන්ක්‍රීට් මික්සර් යන්ත්‍රණයක්. ඔව්. පූජා කිරීමට අවශ්‍ය පහසුකම මේ පින්නතුන්ට හැකියාවක් තියෙනවා. අපි අමතන්න 0.77 102.63 0.77 102.63 මේ දුරකථන අංකය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් බූම් ට්‍රක් රථයක් සහ ෆෝක් ලිෆ්ටරය සහ ගල් රෝලක් මෙවැනි දේ අපිට පුළුවන් නම් අපිට යම් කිසි විදිහකට අපිට ආධාර කර හැකි නම් ඔබට බොහොම පිං බවුසර් රථිකුත් කොන්ක්‍රීට් මික්ෂරයකුත් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ එකම විශේෂ තව පණිවිඩයක් තියෙනවා මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ BMICH පෙබ්‍රවාරි 14 වෙනිදා සොයන්නාංශයේ යොවුන් දහම් සක්මන කියලා වැලන්ටයින්ස් දවස අපි වෙන වෙන දේවල් වෙන්නේ සොයන්නාංශ අද යොවුන් දහම් සක්මනක් ගැන මේ හා සම්බන්ධව පෙබ්‍රවාරි 14 වෙනිදා සවස 2:00 සිට 6:00 දක්වා අපේ 2:00 සිට 6:00 දක්වා ලොකු සොයන්නාංශ විසින් අපි විශේෂයෙන්ම තරුණ දූලපුතාලට ධර්මදේශනා තරුණ දූලපුතාලට ආරාධනා කරනවා භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ඒ ධර්ම මාර්ගයේ දුර්ලභව අපිට ලැබෙන අවස්ථාවක් ඒ දුර්ලභ අවස්ථාවේ ඒ දහම් මිහිර විඳ ගන්න එන්න කියලා එදාට මේ BMICH එකට පෙබ්‍රවාරි 14 2:00 සිට 6:00 දක්වා පැය 4ක එකක් තියෙනවා අවසන් ඊළඟට මේ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා අද නමෝ බුද්දාය සදහම් වැඩසටහන සඳහා දායකත්වය දරා තිබෙන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් ශාමිනී කටුගම්පල මහත්මිය අරුණ කටුගම්පල මහතා සහ කටාර්හි පදිංචි ශසික රණසිංහ මහත්මයා විසින් මේ රැස්කල සියලු පින් ඒ දායකත්ව දරන පින්වත් සියලු දෙනා නමිනුත් මේ අනුමෝදන් වේවා. ඒ වගේම මේට සහභාගි වෙන මේ ධර්මයේ ඉගෙන ගන්න හැමෝටම නිදුක් නිරෝගී සැප ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම හිතන්නේ අද දවසේ අපේ සාර්ථකව අපිට කරනවා කියලා මට හිතා ගන්න පුළුවන් අපේ ධර්ම සාකච්ඡාව. ඉතින් ලබන සතියේත් අපි මෙවැනි ධර්ම සාකච්ඡා තුළින් අපි ලොකු සයන්සය හමු වෙමු. එතනින් අපිට වඩා වඩාත් අපේ ඥානය ප්‍රගුණ කර ගැනීමට සහ විඥානය දියුණු කර ගැනීමට හැකියාවක් ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනාට මේ හැකියාව ලැබේ කියලා අපි ලොකු සයන්සය ආරා මෙහෙවන ලද මේ වැඩසටහන තුළින්. ඉතින් අපි ලබන සතියේත් මෙවැනි වැඩසටහනක් තුළින් නමු බුද්දා වැඩසටහනක් තුළින් ඔබ හමු වෙනතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි. නමු නමෝ බුද්ධාය සතහම් කතිකාව